අයිබෝන් සුබ උදෑසනක් ජයග්‍රහය දවසක් ප්‍රාර්ථනා කරනවා. බද දවස්සේ විඳින උදෑසන බලන සියලු දෙනාට කතාවක් තියෙනවා, අතේ කුඩයක් තියෙනවා නම් වැස්සට බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම තමයි හිතේ සවියක් තියෙනවා නම් එන ප්‍රශ්න කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ කියලාත් කියනවා. ඔබට කියපු කාරණාව පැහැදිලි වෙන්නේ නැති සබදාහමත් එක්කයි අපි ජීවත් වෙන්නේ. සබදාහමත් එක්ක අපිට ගැටෙන්න සිද්ධ වෙනවා. සබදාහමේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සබදාහමම අපිට එන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා. ඒ නිසා දවසක් ආවට පස්සේ ඒ දවසේ කළ යුතු වැඩ ප්‍රමාණය මොනවාද කියලා හිතන්න. ඒ වැඩ ප්‍රමාණය තුල තමන්ගේ ඵලදායිතාවය ඉහළ නංවා ගන්න, කරන දේ සාර්ථක කරගන්න නම් ඔබේ මහන්සිය තියෙන්න ඕන කියන කාරණාව පැහැදිලි කරන ගමු. ඔබ දන්නවා බදාදා දවසේ අපි ආරම්භක වැඩසටහන වෙන්නේ වාස්තු විද්‍යා වැඩසටහන. අද විශේෂ දවසක් වෙනවා, විශේෂ කාරණාවක් පිළිබඳ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණාව තමයි මේ කෝණ මාසය. කෝණ මාසය කියන්නේ මොකද්ද කියන දේ ඔබට නිවැරදි අවබෝධයක් මේ වෙදී නැතුව ඇති. ඒ නිසාම ඒ පිළිබඳව අපි සමග සාකච්ඡා කරන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ඒ වගේම වාස්තු විද්‍යා උපදේශක, ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා ඉල්ල ඉන්නවා. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සර්, සීතල රටක ඉඳන් ලංකාවට ආවට පස්සේ දැන් මැදිරියේ මේ තියෙන සීතල ප්‍රමාණය ඔබතුමාට ප්‍රමාණවත් නැතුව ඇති කියලා හිතනවා. මොකද හිම හිම නැහැ නේද? කොහොමද සංචාරය? හොඳයි සර්. ඇත්තටම මේ එංගලන්තයට ගිය දෙවෙනි වතාව මේ වසරේදී, ඉතින් හිරු නාලිකාවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද හිරු FM හිරු TV.lk හරහා ලෝකයේ සෑම රටකම මේ අපේ වැඩසටහන ඉතාමත් ඉහළ ආකාරයට නරඹනවා. ඒතර ඒ තුළදී ඒ රටවල් තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඔවුන්ගේ තියෙන හිතමිත්‍රාදීන් වන විදේශ ජාතිකයින් පවා අද මේ වාසු විද්‍යාව පිළිබඳව යම් විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනැගෙමින් පවතිනවා. ඉතින් අර එවැනි තැනකදී දැන් ලැබිච්ච ආරාධනාවන් අනුව ව්‍යාපාරික ක්ෂේත්‍රය, ඒ වගේම නොයෙකුත් තමන්ගේම කියලා නිවාස ගොඩනගාගෙන ඉන්න උදවියගේ තියෙනා වාස්තු ගැටලු වගේම ජ්‍යොතිෂ ගැටලු විසඳන්නත් ඒ අවස්ථාව සලසුණා. ඉතින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු මේ උදෑසන වැඩසටහන් කරන නිෂ්පාදකතුමන් සහ සියලුම කාර්ය මණ්ඩලයටත් ඔබතුමන්ටත්. මොකද මෙවැනි අවස්ථාවක් මට උදා වුණේ, මොකද ජාත්‍යන්තරේ මම හිතන්නේ මේ එංගලන්තයේ විශේෂයෙන් ලන්ඩන් නුවර මෙවැනි කර්තව්‍යයක් කරන්න ලැබිච්ච එක මම විශාල භාග්‍යයක් කොට සලකනවා. මොකද ජීවිතේට අපිට පය නොගහන්න ලැබෙන තැන්වලට පවා යමන ලැබුණා. ඉතින් මෙතනදී විශේෂයෙන් ඔය අතුල දස්සන මල්ටි කල්චරල් බුද්ධිස්ට් සෙන්ටර් කියලා එහිදී වඳුරඹ කස්සප හිමි කියලා ප්‍රධාන සංඝනායක හැටියට කටයුතු කරන ඒ ස්වාමින් වහන්සේ බොහොම සතුටු වුණා. ඒ ස්වාමින් වහන්සේත් මේ අපේ වැඩසටහන ඉතාමත් ඉහළ ප්‍රේක්ෂකයක් හැටියට එන දායකාදීන්ට හැමෝටම දැනුවත් කරන කෙනෙක්. ඉතින් උන්වහන්සේට බොහොම සතුටකට පත් වුණා මේ ගිහිල්ලි වරලා මේ කටයුතු කරන්න ලැබීම පිළිබඳව. ඉතින් අප්‍රේල් මාසේ පවා යන්න දැන් තවත් වැඩ කටයුතු ටිකක් ගොඩනගාගෙන තමයි මේ ගමන ආවේ සල්. හරි, නිශාන් මහත්මයා, දැන් සබදාහමත් එක්ක ගැටෙන අපට සබදාහමේ සිදුවන වෙනස්කම් නවත්තන්න බෑ. මොන තාක්ෂණික ක්‍රමවේදය ආවත් අපිට ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි කාලෙන් කාලෙට න්‍යායාත්මකව වාස්තු විද්‍යාව පිළිබඳව ඔබට දැනගත යුතු කාරණා පැහැදිලි කරා. නිශාන් මහත්මයා, දැන් කෝණ මාසයේ පිළිබඳව යම් කිසි හය දැනගෙන ඉන්නවා. දැන් මේ தත්ත්වයේ උඩ කෝණ මාසය කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි දැනගන්න ඕනේ, දැන් සමහරු කියනවා කෝණ මාසය කියන්නේ හොඳ නැති මාසයක් කියලා. මේකේ සත්‍යතාවය මොකද්ද කියලා අපිට කියන්න. මෙහෙමයි සගා, දැන් විශේෂයෙන්ම අපේ මේ සූර්යයාගේ ගමන අනුව තමයි මේ කෝණ මාස කියන එක තීන්දුව తీරණය වෙලා තියෙන්නේ. එතකොට මේ උත්තරාර්ධ ගෝලයේ සිට දකුණු අර්ධ ගෝලය දක්වා යන ගමනේදී සූර්යයා මුදුන් වෙන ස්ථාන එසේත් නැතිනම් ඕක අපි සංඛ්‍යාත්මක බෙදුවොත් අංශක 360ක මේ රවුම තුල අංශක 90 කොටස් 4කට බෙදුවාන් පස්සේ එනා වූ කොටස් 4 තමයි මේ කෝණ මාස 4 හැටියට සලකන්නේ. ඒතර මේ තුලදී දැන් අපි දන්නවා සගා, ගොඩාක් දුරට අපිට කටයුතු කරගෙන යද්දී මේක අපි සරලව පැහැදිලි කරොත් අපිට බොහොම ශරීරයට බොහොම සැහැල්ලුවක් තිබ්බොත් ඒ කටයුතු කරගෙන යන පහසුයි. දැන් සගා දන්නවා ඇති මැද පෙරදිග රටවල් වල, ඒ වගේම මේ ඉන්දියාවේ විශේෂයෙන් ඔය ගුජරාත්, රාජස්ථාන් වගේ ප්‍රාන්තවල හීට් ස්ට්‍රෝක් කියලා මිනිස්සු මැරෙනවා, ජීවිතවලින් පවා වන්දිය වෙනවා. මොකද මේ සූර්යාගේ දැඩි රශ්මිය ශරීරයට විඳ ගන්න බැරුව ඒ අය මිය යන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම ওই රාජස්ථාන් වගේ ප්‍රාන්තක හැම අවුරුද්දෙම අවම වශයෙන් මේ මරණ 25 30ක් සිද්ධ වෙනවා මේ හීට් ස්ට්‍රෝක් එක. අපි කියන්නේ මේ රශ්මිය දරා ගැනීමට නොහැකිතාවය නිසා. එතකොට අපි දැන් මේක සරලව පැහැදිලි කරොත් මේ සූර්යයා අපිට බොහොම තදින් බලපෑම් ඇති කරන වෙලාවක අපි යම් කටයුත්තක් කරන්න ගියොත් ඒ කටයුත්තට ඇති කරන්නේ සගා මේ පරිසරය තුළින් ඔබතුමන් පැහැදිලි කරා වගේ බාධාවක්. නිසමත දැන් ඔබතුමා කිව්වා සූර්යයා තදින් බලපෑමක් ඇති කරනවා කියලා. දැන් සූර්යයා තදින් බලපෑමක් ඇති කරන්නේ පුද්ගලයන් වශයෙන් නේ, මුළු පෘථිවියටම නේ? එහෙමයි. දැන් මුළු පෘථිවියටම බලපෑම් ඇති කරන අවස්ථා හතරක් තමයි
ජෝතිර් විද්‍යාව තුළ සහමයට අවුරුදු පන්දාහකට පෙර සගා දන්න ඇති මේ නැචුරල් සයින්ස් නැත් අපි කියන මේ ස්වභාවික විද්‍යාව පිළිබඳව දැන් අපි උදාහරණයක් හැටට ගත්තොත් දැන් පහුගිය කාලේ අපේ මීට වසර 10කට ඉස්සෙල්ලා සුනාමි ව්‍යසනයක් ආව. ඒ අවස්ථාවලදී අපේ පුජ්‍යලයින් මිය ගියාට සතා සිවුපාවන්ගේ මිය යාම් ප්‍රමාණය අඩු වුණා. මොකද ඒ අයට අපි කියන්නේ අර යම් කිසි ඉවක් අපි කියන්නේ ඒකයි මම කියන්නේ ස්වභාවික පරිසරය පිළිබඳව ඉවක් ඇවිල්ලා ඒ අය සමහරලාට ගොඩක් දුරට දුවගෙන ගිහිල්ලිවල බේරුණා. ඒතර මේ අදින් වසර 5000කට එහා බිහි වෙච්ච විෂයන් දෙකක් තමයි මේ ජ්‍යොතිර් විද්‍යාව සහ වාස්තු විද්‍යාව කියන්නේ. ඒතර ඒ කාලේ ඉඳපු උදවිය මෙන්න මේ සූර්යාගේ මේ ගමන් මාර්ගය පිළිබඳ හොඳ අවබෝධයක් කරගත්තා. ඒ අවබෝධයක් කරගෙන තමයි ඒ අය කිව්වේ විශේෂයෙන් මෙන්න මේ කෝණ මාස හතරක් තියෙනවා. මේ මාස හතරදී සූර්යාගේ බලපෑම වැඩි. මෙන්න මේ මාස හතරදී ප්‍රධාන කර්තව්‍යයන් තුනක් තමයි මේ වාස්තු විද්‍යාව තුළ සඳහන් වෙන්නේ. ගෘහාරම්භයට ඉතාමත් අසුබ. ඒතර ජ්‍යොතිර් විද්‍යාවත් එක්ක මේ දේ එකතු කරාට පස්සේ ගෘහාරම්භය, විවාහය සහ මේ ව්‍යාපාර ආරම්භය කියන මෙන්න මේ කොටස් තුනම මෙන්න මේ කෝණ මාස හතර තුළ සිදු කිරීම තුළ ඒ පුජ්‍යලයින්ට ඔහේ පවුලට එතරම් යහපත් තත්ත්වයක් නෙමෙයි ගෙන දෙන්නේ සල. ඔව්. පෘථුවියට සූර්යාගින් වෙන බලපෑම පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේ හරහා කෝණ මාසය කියලා නම් කරලා තින අපේ රූපසරහන ආධාරයෙන් මේ පිළිබඳව විස්තර කරන්න පුළුවන්. නිශාන්ත මහත්තයා දැන් සමහර වෙලාවට නිශාන්ත මහත්තයා දැන් මේ බලපෑම ගැන කතා බහ කරද්දී 100%ම මේකේ සත්‍යතාවයක් ඇද්ද කියන තැන සමහරව ඉන්නවා. අපි මේ රූපසරහන පැහැදිලි කරන ගමන් දැන් සාකච්ඡාට පේනව ඇති. දැන් මෙතන තියෙනවා අංශක 360 කරවුම. උඩම තියෙන 308 රවම තමයි මේ කොටස් හතරකට බෙදලා තියෙන. දැන් සගාට පේනව ඇති මේ මීන කෝණය කියලා තමයි උඩ තියෙන්නේ. එතකොට විවාහ නිවාස සුබ කටයුතු නොකරන්න කියලා මාර්තු. එතකොට මේ මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා. එතකොට නමුත් දැන් මේ දින පෙබරවාරි මාසේ දිනත් එක්ක දිනක දෙකක වෙනසක් වෙනවා. මේ අවුරුද්දේ 2015 මාර්තු 15 සිට අප්‍රේල් 13 දක්වා තමයි කෝණ මාසය වෙන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කෝණය එනවා ජුනි මාසේ 15 ඉඳලා ජූලි මාසේ 16 දක්වා. ඊට පස්සේ තුන්වෙනි කෝණය එනවා සැප්තැම්බර් මාසේ 17 ඉඳලා ඔක්තෝබර් මාසේ 16 දක්වා. එතකොට හතරවෙනි කෝණය එනවා දෙසැම්බර් මාසේ ඉඳලා ජනවාරි මාසේ වෙනවා. දැන් ওই රවුමේ රතු පාටින් මම අදහස් කරලා තියෙන සගා මෙන්න මේ කොන් හතර. එතකොට මෙන්න මේ අපි කියන්නේ මේ මුළු හතර තමයි මෙන්න මේ කෝණ මාස හැටියට අපි ගණන් ගන්නේ. කෝණ මාසවලත් හිරු තදින්ම කෙලින්ම මුදුන් වෙන දවස තියෙනවා. ඒ දවස ඉතාමත් අශුභකාරී තත්වයන් ඇති කරනවා. මොකද දැන් මේ අවුරුද්දේ මාර්තු මාසේ 21 වෙනිදා තමයි සගා මේ හිරු හරියටම අපිට මුදුන් වෙන්නේ. ඒතරේ 21 වෙනිදා මුදුන් වෙද්දී සගාලට දැනගන්න පුළුවන් වේවි මේ පරිසරයේ මත මේ ලෝකයේ තුල කාලගුණික දේශගුණික අනිවාර්යම විපර්යාස ඇති කරන සගා. ඒතරේ එවැනි කාලයන් තුලදී අපි එවැනි කටයුතු කිරීම එතරම් යහපත් නැහැ. දැන් ඔබතුමන් අදහස් කරා මේකේ කොහොමද සත්‍යතාවයේ විද්‍යාත්මකව කියන දේ. ඒතර විද්‍යාව කියලා අදහස් කියන සගා x සහ y කියන අක්ෂර දෙකක් දාලා ඒ දේ තුලට යම් කිසි දෙයක් නිගමනයක් නිරීක්ෂණයක් කරලා එන දෙයක්. නමුත් සමහර දේවල් තියෙනවා සෑම දෙයක්ම මේ XY කියන සංකල්පය මත අපිට ඔප්පු කරන්න බැරි දේවල්. ඒතර මෙතෙන්දී මේ කෝණ මාස 4යි කියන එකට තව මාස 8ක් තියෙනවනේ සගා. ඉතින් මම කියන්නේ මේ 4 නැතුව ඉතුරු වටේදී මේ කාර්යයන් කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි සමහර දේවල් වලට අභියෝග කරද්දි එහි තුල තියෙන සත්‍යතාවය අවබෝධ කරගනිදී යම් කිසි දෙයකට අභියෝග කරන්න ගිහිල්ලා සමහරවිට Tamante විඳින්න වෙන අපහසුතාවයේ ඊට වඩා ඉහළින් යන්න පුළුවන්. හරි නිශාන්ත මහත්තයා දැන් අපි දැන් වාස්තු විද්‍යාවෙන් කෝණ මාසය දිහා දකින්නේ කොහොමද කියන කාරණාව ඔබතුමා කිව්වා. දැන් ඊට අමතරව දැන් දෛනික අපේ ක්‍රියාකාරකම් හරහා බලද්දී නිශාන්ත මහත්තයා ප්‍රායෝගික කාරණාත් තියෙනවා. සමහරුන්ට දැන් පිට රටක ඉන්න කෙනෙක් කියලා හිතමු. ඒ කෙනා ලංකාවට එන්නේ තමන්ගේ ගෙදර අත්තිවාරම දාන්න වෙන්න පුළුවන්. මාසයක නිවාඩු අරන් එන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට තියෙන කාල වේලාව හරහා මේ මාසයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන අය ඉන්න පුළුවන්. ඒ අයත් කිසිසේත්ම ගයක් දොරක් හදන්න හොඳ නැද්ද? විවාහ වෙන්න හොඳ නැද්ද? මෙහෙමයි සක දැන් උදාහරණයකට මයි මතය කියලා තියෙන පෙරණි මේ අපි කියන්නේ වාස්තු විද්‍යාව ඕන කෙනෙක් උපයෝගී කරගන්න පොත. ඒතර මේ ග්‍රන්ථයට අනුව ඔබතුමාට පැහැදිලි වෙයි මැදින් දිනේ නැගුගෙට ලෙඩවන්නේ. ඒතර අපි දැන් මේ මාර්තු කෝණේදී කරොත් එහෙම අනිවාර්යෙන්ම ඒ ගෙදර ඉන්න උදවියට අනිවාර්යෙන් ලෙඩ දුක් තමයි ඇති කරන්නේ. පොසඟේ නැගුගේ ගින්නෙන් දන්නේ. ඒතර ජුනි මාසේ කෝණේදී ගයක් හැදුවොත් එහෙම ඒ ගෙදරට ගින්දර ආශ්‍රිත විපත් බහුල කරන්න පුළුවන්. බිනරේ නැගුගේ දුප්පත් වන්නේ. උඳුවප් මාස සොර සතුරු බියන්නේ. ඒ කියන්නේ දැන් මේ කෝණ මාස හතර තුරදී මේ පැරණි ඉසිවරින් නැත පැරණි උදවිය දැකපු කරුණු හතර. ඊට පස්සේ කියන මෙකි මෙසිව් මාස කොන් මාස වන්නේ. මේ කිව්ව මාස හතර කෝණ මාස හතර වෙනවා. නොකිරිව ගේ පටන් නොගන්නේ. එහෙනම් ඔබතුමා අහපු දේට දැන් උත්තරය ආවා. ඒ කියන්නේ මේ දවස්වල ගෙවල් පටන් ගන්න එපා. පෙර නැගු ගේ මුත් නොම ගෙව දින්නේ.
කලින් හදපු ගයක් වුණා මේ මාස අතර ගෙවදින්නත් එපා. කොනේ ගෙයි වැඩ හැම හැරපන්නේ. ඒ කියන්නේ මේ කොන මාසවල නිවාස ආශ්‍රිතව තියෙන දේවල් අත්හරින්න කියන එක තමයි සගා පෙරනිසි මතයේ තියෙන්නේ. ඒ නිසා අපි විදේශගතවල ඉන්න කෙනෙකුට වුණා තව දවස් 14ක් තියෙනවනේ. ඒතකොට එක්ක කොන මාස පන්නල ඇවිල්ලා නිවස කටයුතු පටන් ගන්න එක හොඳයි. මොකද කලබලයට වැඩ කටයුතු කරලා නිසංසලේ පීඩා විඳිනවට වඩා කරන්න ඉස්සෙල්ලා යම් කිසි දෙයක් සිතලා බලලා කිරීම තමයි වඩාත් වැදගත්. ඉතින් මේ හිරුහරා අද මෙවැනි මාතෘකාවක් කතා කිරීමට පවා පෙළඹුණේ සගා ඇත්තට මේ අපේ ජන ජීවිතය තුළ ගේ හදාගන්න බරදී අපට එන දුරකතන වලින් කොච්චර දේවල් අපිට හැඟෙනවද. උදාහරණයකට ඔය දුරකතන ඇමතුම් 160කට වඩා ඔබතුමා නිරීක්ෂණය කරලා කතා කරලා බලන්න. උදාහරණයකට මෙන්න මේ කෝණ මාසවල පටන් ගත දේවල් වෙන්න ඇති. ඒ නිසා තමයි මේ කටයුතු ටික ප්‍රමාද වෙන්නේ. හරි මේ ඔබතුමත් එක්ක මම තර්ක කරනවා නේ. මොකද මට අවශ්‍ය දැන් හිරු බලන කාට හරි මේ මාසේ යම්කිසි වාස්තු විද්‍යා සහනයක් ලබා දිය යුතුයි කියන තැන ඉන්නවා. ඒකට හේතුව තමයි නිශාන්ත මහත්මයා සාමාන්‍යයෙන් ඔබතුමා කිව්වා ව්‍යාපාර කටයුත්තක් උනත් කරන්න ආරම්භ කරන්න හොඳ නැහැ කියලා. දැන් සමහර අවස්ථාවල දැන් ව්‍යාපාරවල යම් යම් අලුත් ව්‍යාපෘති පටන් ගන්න පුළුවන්. අලුත් කොටසක් ඉදිකිරීමේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒත් මේ මාසේ වාස්තු විද්‍යාවේ විසඳුමක් ඇතිව මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඔව් නැසක මෙහෙමයි. දැන් මෙතනදී අපි කියමු උදාහරණයකට ඔබතුමාගේ ගෙදර කපරාරු කරන එකක් වෙන්න පුළුවන්. දැන් පටන් අරගෙන තියෙන ව්‍යාපාරයක තව විය ඒ වෙනි දෙයකට නෙමෙයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. අපි මුලින්ම පොලොවත් එක්ක සම්බන්ධ වෙලා අත්විවාරම් කපලා මුල්ගල් තියෙන එක තමයි සගා සුබ නැත්. එහෙම නැත්නම් හදපු ගෙදරට ගෙවිදින්න හිතන් ඉන්නවනම් අන්න ඒක තමයි සුබ නැත්. එහෙම නැත්නම් ගෙදර වැඩ කටයුතු කරගෙන යද්දී කපරාරු කිරීම කරන්න, පින්තාරු කිරීම කරන්න, එවැනි කටයුතු කරාට කිසි ගැටලුවක් නැහැ. ඊළඟ දේ තමයි විවාහදී කටයුතු වලටත් හොඳ නැහැ කියන සගා දැන් මේ පරිසරයට තියෙන බලපෑම අනිවාර්යයෙන් මේ කාර්යයන් හැම දෙයකටම එනවා. දැන් වාස්තු විද්‍යා අනුකූලව තියෙන නිවාසයක් ඉදිකිරීම මොකද ඉඩමක තියෙන සගා කෝණ. ගෙදරක තියෙන කෝණ. උතර පරිසර කෝණ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉඩමක අපි කෝණ ගැන කතා කරද්දී කිව්වා ඊසාන එල්නම් ගන්න එපා, ඒ කෝණේ නැත්නම් ගන්න එපා කියලා. උතර ගෙදරක කෝණ ගැන කතා කරද්දී වැසිකිලි සහ කැසිකිලි පිළිබඳව සහ ලිංග ගැන අපි කතා කරා කොන් වලට එන්න හොඳ නැහැ කියලා. උතර තුන්වෙනි කෝණේ තමයි සගාද අපි කතා කරන්නේ මේ පරිසර කෝණය ගැන. උතර මේ කෝණ තුනම වැදගත් අපිට. ඉඩමක තියෙන කෝණේ, නිවසක තියෙන කෝණේ සහ මේ පරිසරයෙන් අපිට මේ විශ්වයෙන් තියෙන කෝණ ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ නිසා මාසික කාලයක් නේ සගා තියෙන්නේ මේකට. ඉතින් එක්කෝ මේ මාසෙ ලබන්නේ ඉස්සල්ලා අපි ඒ කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. අපි කියන්නේ ටිකක් හෙලවි හෙලවි නැත්තම් දෙයකට අභියෝග කරමින් යනවට වඩා මොකද ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන සගා සමහරවිට ඔබතුමන් විසින් කාලයක් තිස්සේ එකතු කරගත ධනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ උපයන්න තියෙන බලාපොරොත්තු වෙන ආදායම උකස් තියලා ගන්න ණය මුදලක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි දෙයක් කරද්දී මම කියන්නේ මේ විශ්වයේත් අපිට සහයෝගය ගත්තොත් මම කියන්නේ ඉතාමත් වැදගත්. ඒ නිසා නිවාස ආරම්භය විවාහය සහ මේ ව්‍යාපාර ආරම්භයේ මුලින්ම කරන නම් ඒක ඉතාමත් අසුබයි. හරි 2444555 දුරකතනෙ, ඒ වගේම 2444556 දුරකතනෙ විවෘත කරන කෝණ මාසයේ සම්බන්ධව ඔබට ගැටලුවක් තියෙනවා නම් හිතේ තියාගෙන ඉන්නපො අපිට කතා කරන්න. ඇත්තම දුරකතන ඇමතුම් ගණනාවක් මේ වෙද්දිත් එනවා. ඔබ පුළුවන් තරම් අපිත් එක්ක සම්බන්ධ වෙද්දී විශේෂම කියන්නේ රූපණියන්ත්‍රයේ හඬ අඩු කරලා අපිත් එක්ක කතා බහ කරන්න කියලා. නිශාන්ත මහතා දැන් අපි දැන් කෝණ මාසයේ පිළිබඳව කතා බහ කරද්දී සූර්යයා සහ පෘථිවිය අතර තමයි මේ ගැටීම සිද්ධවන්නේ. දැන් සූර්යාගේ නිශාන්ත මහතා ඍජු කෙලින්ම මේ වෙන බලපෑම අපිට සාකච්ඡා කරන්න පුළුවන් කෙසේද වෙන්නේ කියලා රූප සටහන ආදරින්නේ. ඔව් දැන් දෙවෙනි රූප සටහනේ මම මේ සකස් කරලා තියෙන සගා මේ කොහොමද මේ පෘථුවියට කරන ඍජු බලපෑම කොහොමද කියන එක මේ තුල මේ කර්කටක නිවර්තනයේ නිරීක්ෂකය කියන සමකය කියන එක මකර නිවර්තනය කියන එක තමයි අපි පුංචි කාලේ අධ්‍යාපන ලැබන කාලේ ඉගෙනගත්. එතකොට මේ රූපෙන් පේන වැඩි සගාට මේ 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 නිරක්ෂයකට නැත්නම් අපි කියන්නේ සමකයට ආසන්නව මාර්තු මාර්තු මාසේ තමයි මීන රාශිය. දැන් අපි දන්නවා ඇති දැන් අප්‍රේල් මාසේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවායි කියන එක. මොකද මේ සූර්ය මාස සහ මේ අපි ඉංග්‍රීසි මාසත් එක්කනේ කතා කරන්නේ. එතකොට මේ මීනේ සිට මේ 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 අපි කියන්නේ මේෂට එන්නා වූ එක් මීන කෝණය කියන නැත්නම් මීන රවිය අපි වැඩ කටයුතු වලට ගන්න දැන් සගාට පේනවා ඇති. මේ නිරීක්ෂය කියන්නේ බිඳුවේ තියෙන රේඛාව. එතකොට මාර්තු මාසේ 21 වෙනිදා තමයි හිර මුදුන් වෙන්නේ. එතකොට සගා බලන්න මාර්තු 19 ඊට දවස් 3කට ඉස්සල්ලයි මා 21 වෙනිදා මුදුන් වෙනවා ඊට දවස් 3කට පසුව. ඒ කියන්නේ දවස් 7ක කාලයේ සතියක කාලයේ මේ පරිසරයට විශාල බලපෑම් ඇති කරයි. බොහෝ විට ලැබුගිනි එහෙම නැත්නම් මේ මේ සමහරලාට ගින්දර ආශ්‍රිත විපත් මේ ලෝව පුරා පැතිර යාවි. ඒ වගේම තමයි දැඩි සූර්ය රශ්මිය නිසාවෙන් ලෝව පුරා විශේෂයෙන් අප්‍රිකානු ඒ වගේ මැද පෙරදිග රටවල් වල
දුක්විඳන ජනතාව පිළිබඳ ප්‍රවෘත්තීන් අපට හිරු නාලිකාවාරහම හන්න සිද්ධ වේවි. මොකද මේ සූර්යා කොහොමද මේ පෘථිවියට බලපෑම් කරන්න කියන එක තමයි සගා මෙන්න මේ තුල උත්තරාර්ධ ගෝලයේ කර්කටක නිවර්තනයේ නිරක්ෂය අපි කියන සමකේ අපිට බොහොම ආසන්නව තියෙන එක. ඊට පස්සේ මකර නිවර්තනයේ සහ දක්ෂිණාර්ධ ගෝලයේ හිරු මුදුන් වෙන දෙසැම්බර් මාසෙදී සැප්තැම්බර් වල සහ මාර්තු වලදී සමකේට ආසන්නව නිරක්ෂයට ආසන්නව හිරු මුදුන් වෙනවා. ජුනි මාසෙදී කර්කටක නිවර්තනයේදී හිරු මුදුන් වීමක් වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි සගා මේ පෘථිවියට සූර්යයාගෙන් කරන බලපෑම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න පුළුවන් වෙනවා. නිසමත දැන් කෝණ මාසය පිළිබඳ අපි අද සවිස්තරාත්මක කතා බහ කරා. දැන් පහුගිය කෝණ මාසවල මීට කලින් අවුරුද්දවල සමහර අය මේ නොදැනුවත්ව තමන්ගේ නිවස ඉදි කරන්න ඇති, විවාහ වෙන්න ඇති, ව්‍යාපාර කටයුත්තක් කරන්න ඇති. දැන් අවුරුදු දෙක තුනකට කලින් කියලා හිතමු, ඊට එහා කාලයක් වෙන්න පුළුවන්. ඒ කාලේ මේ ආරම්භ කරපු කටයුත්ත නිසා මේ තාක්කල් ප්‍රතිඵල එනවද, වාස්තු විද්‍යාව බලපෑම් ඇති වෙනවද? මෙහෙම සගත එක ආරම්භ කරපු අයම තමයි හොඳට අත්විඳිනවා ඇත්තේ. ඒ අය දැන් මං කියන්නේ ඒ අවුරුදු ගාණක් තියෙනවද මේ මේ මෙහෙමයි කොච්චර වුණා දැන් සගා හිතන්න ඔබතුමාගේ අපි කියන ක්‍රේ ශක්තිය ආදායමක් උපයන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒතර රස්සාව පටන් ගත්ත දවස් ඉඳන්ම ගෙයක් හදන්න පටන් ගත්තොත් සගා අවුරුදු 10ක් 12ක් ඒතර මොකද අපිට දැනෙන දේ මම කියන්නේ එහෙම උදවි අපට ඕන තරම් මේ සමාජය තුළ දක්නට ලැබෙනවා. ඉතින් ඒ හින්දා එහෙම පටන් ගත්ත උදවියට අපි වැඩසටහන අවසන් වෙන ඉස්සෙල්ලා මොනවද කරන්න පුළුවන් පුංචි හරි ප්‍රතිකාරමක් කියමු. එහෙම කරපු උදවියගෙන්ම තමයි අහලා බලන්න ඕනේ. මොකද සගර අපි දැන් මේ පුංචි ඇඟිල්ල අපිට වැදගත් නෑ වගේ තේරුණාට මේ ඇඟිල්ල නැති කෙනෙක්ගෙන් අහුවම තමයි ඒකේ වැදගත්කම තේරෙන්නේ. ඒ වගේම එවැනි ප්‍රශ්නයකට මුහුණ දීපු කෙනා තමයි ඇත්තටම දන්නේ එවැනි දෙයක් නොවෙන්න තමයි මේ හිරු හරහා අපි දැනුවත් කිරීමක් කරන්නේ සමාජයේ මෙන්න මෙවැනි කටයුතු කරන්න එපා කියන එක. ඔව්, අද දවසේ කෝණ මාසයෙන් වැඩක් ගන්න පුළුවන්ද කියලා ඇහුවත් ප්‍රතිඵලයක් නැහැ කියන කාරණාව වැඩසටහන ආරම්භ ඉදන් නිසන්ද මහතා තර්කානුකූලව ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව අපි තවත් කතා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. ග්‍රාමීන අනතුරු ඔබ රැඳී සිටින්නේ බදාදා දවස වින්දනී උදෑසන වාස්තු විද්‍යා වැඩසටහනත් එක්කයි. 2444555 දුරකථනේ, ඒ වගේම 2444556 දුරකථනේ විවෘත වෙනවා. අද දවසේ අපේ සාකච්ඡාවට භාජන වෙන කාරණාව තමයි කෝණ මාසය. ඕනම කෙනෙකුට මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මොණරාගලින් කෙනෙක් ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. ඉෂාර මහත්මිය නේද? ඔව් මං ඉෂාරා. මේ මට දැනගන්න ඕනි මේ මාර්ච් මාස 6 වෙනිදා මේ අපි يعني අත්‍යාරම් දාන්න ලෑක් කරන්න තියෙන්නේ. හ්ම් හ්ම්. මට දැනගන්න ඕනේ මේ ඒ දැන් අපි 6 වෙනිදා බවුන් දෙකක් දාන එක මේ හොඳයිද කියලා. එෂාමත්ම. ඔව් දැන් මට මෙතනදී සගා මේ මේ නිවාස නැකතක් ඉදිකරනවා, නිවාස නැකතක් හදනවා කියන්නේ ජ්‍යොතිරි විද්‍යානුකූලව ඒ නිවාසියන් සෑම දිනාටම තමන්ගේ ජන්මපත්‍රය ජන්ම නැකතට ගැලපෙන විදිහට සම්පත් සාධක ශේම මෛත්‍රී පරම මෛත්‍රී කියන ගණයට වැටෙන්න ඕන. ඒ වගේම නිවාස චක්‍රය කියලා වෙනම දෙයක් තියෙනවා, ඒකට වැටෙන්න ඕන. මම කියන්නේ ඒක එතුමා මේ නිවාසියන්ගේ ජන්මපත්‍ර අනුව තීරණය වෙන දෙයක්. ඒතර මේ මාර්තු මාසේ 6 වෙනිදා කියන්නේ සුබ දවසක්, සිකුරාද දවසක. හැබැයි පුවපල් නැකත යෙදී පවතිනවා උදෑසන 11:25 වෙනකම්ම. ඒතර මේ උදෑසන 11:25ට ප්‍රථම කටයුතු කරන්න තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඊට අමතරව ආනන්දාදී 8:20 මහයෝගයක් වන සිද්ධි යෝගයත් පංචාංග ශුද්ධියට අනුව සිද්ධි යෝගයක් වැටෙන නිසා තෝරගෙන තියෙන දිනේ ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් වැදගත් භාවය තවත් වැදගත් වෙන්නේ මේ දිනේ තුල තෝරාගෙන තියෙන හෝරාවල් සහ නැකත් වෙලාවල් එක තමයි අපිට කියන්න වෙන්නේ. කිසිම අශුභතාවයක් නැහැ දිනේ සම්බන්ධව. නමුත් ඒක අපි කියන්නේ තීන්දුව තීරණය ගන්න වෙන්නේ එතුමන්ලාගේ gedara udawiyage උපන් නැකතත් එක්ක සිහිවුම් වෙනවද කියන එක දකින්න ඕන සද. හරි, නිසඳ මම දැන් අවුරුද්දකට කෝණ මාස 4ක් එනවා. දැන් අපි කියමු මේ කෝණ මාසේ පටන් ගන්න දිනේ අවසන් වෙන දිනේ මොන වගේද කියලා. මේ මාස 4ෙම ඔත මේ මාස 4ෙම අපි රූපසටහන් 3ේ මම පැහැදිලි කරා සගා මේ රූපසටහන් 3ෙදිත් මම තව පාරක් එක පැහැදිලි කරලා කියන්නම්. ජනවාදයෙන් මොකද තියෙනකොට දැන් අපි ජ්‍යොතිර්විද්‍යානුකූලව කතා කරනවට වඩා මේ පැහැදිලි වෙන ආකාරයට මම රූපසටහන් 3 වෙනි රූපසටහනේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් පළවෙනියෙන්ම තියෙන මේ ජනවාරි පෙබරවාරි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මාස 12.
එතකොට මේකේ අපි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව කොයි වගේද මේ භාවිතා කරන්න කියන එක දෙවෙනි රවුමේ තියෙනවා. එතකොට මේ සූර්යයා ගමන් කරන මේ මේ රාශි 12 ටික තියෙනවා. මේකෙදි මේ කොළපාටින් තියෙන්නේ සගා සුබ ඒවා. අවසාන රවුමේ රතුපාටින් මම දක්වලා තියෙනවා මේ අසුබ හතර. පේනවා සගා දැන් මේ අපි කතා කරපු. ඊළඟට තමයි හතරවෙනි රූප සටහනේදී මම මේක වගුවක් හැටියට පැහැදිලි කරලා තියෙනවා බොහොම පහසුවෙන් තේරුම් ගන්න. මේ සූර්ය මාස වලින් මොකක්ද අදහස් කරන්නේ, ඉංග්‍රීසි මාස වලින් කොහොමද අදහස් කරන්නේ කියලා. එතකොට දැන් මේ සූර්ය මාස වලින් අපි කතා කරන්නේ සගා මේෂ වෘෂභ කියන සූර්යා ඉන්නව රාශි ටික. එතකොට මේ හතරවෙනි රූප සටහනේ තියෙනවා මේෂ රවිය වැටෙන්නේ සගා අපි මොකද සියම ජ්‍යොතිර්විද්‍යානුකූලව අප්‍රේල් මාසේ තමයි අපේ පළමු මාසය හැටියට සලකන්නේ. එතකොට මේ පළවෙනි මාසය හැටියට ගන්නවා අප්‍රේල් 14 සිට මැයි 15 දක්වා කාලයේ මේ රූප සටහනින් පැහැදිලිනවා කිසිම අශුභතාවයක් නැහැ. එතකොට මේ මේ වෘෂභ රවිය තියෙන මැයි 15 සිට ජූනි 15 දක්වා ඒක අශුභයි කටයුතු කරන්. එතකොට මිතුන රවිය එනවා ජූනි 15 ඉඳලා ජූලි 16 දක්වා ඒක රතුපාටින් සඳහන් කරලා තියෙන සගා මෙන්න මේ කාලය තුල කටයුතු කරන්න සුබ නැහැ. ඊට පස්සේ කටක රවිය එනවා ජූලි 16 ඉඳලා අගෝස්තු 17 දක්වා ඒක සුබයි. සිංහ රවිය තියෙනවා අගෝස්තු 17 ඉඳන් සැප්තැම්බර් 17 දක්වා ඒක සුබයි. කන්‍යා රවිය එනවා සැප්තැම්බර් 17 ඉඳලා ඔක්තෝබර් මාසේ 17 දක්වා අන්නේ කාර්තව්‍ය අසුබයි. ඒත රතුපාටින් දක්වලා තියෙන කොන් හතර තමයි හොඳ නැත්තේ. ඊට පස්සේ තුලා රවිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 16 දක්වා, වෘච්චික රවිය නොවැම්බර් 16 සිට දෙසැම්බර් 16 දක්වා, ධනු රවිය එනවා දෙසැම්බර් 16 සිට ජනවාරි මාසේ 15 දක්වා මේකත් අසුබයි. ඊට පස්සේ මකර රවිය ජනවාරි 15 ඉඳලා පෙබරවාරි 14 දක්වා, කුම්භ රවිය එනවා පෙබරවාරි 14 සිට මාර්තු 14 දක්වා, ඔන්න මීන රවිය එනවා සගා අපිට දැන් මේ හෙටන ඉඳලා එන මීන රවිය මාර්තු 14 සිට අප්‍රේල් මාසේ 13 දක්වා තමයි මේවර කරන්න රැත් එක්ක ඉන්නේ. ওই දවසක දෙහික පුංචි වෙනසක් වෙනවා මාර්තු මාසේ තියෙන කෝණෙදි. මොකද සගා පෙබරවාරි මාසේ තියෙන දින ගණනත් අනුව තමයි මේ දිනයක එහෙට මෙහෙට ආකාරයක් වෙන්නේ. ඒ සමා තමයි දැන් ඔබට මොකද පැහැදිලි කර දෙත්තෙම ඕනම දෙයකට වෙලාව වැදගත් වෙනවා. එතකොට දැන් ගොඩක් දෙනෙක් දැන් නිශාන්ත මාතේ මම දැකලා තියෙනවා දැන් කොන මාසේ කිව්වහම දැන් විවාහ වෙන්න හිතාගෙන ඉන්න අය නම් යම් කිසි විදිහකට හිතට පොඩ්ඩක් දුකක් ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේ දෙනවා සුබ මාසයක්. දැන් මට කියන්නේ සමහර දැන් වෙසක් මාසේ ගත්තාම ගොඩාක් දෙනෙක් විවාහ වෙන්න කැමැත්තෙන් ඉන්න මාසයක්. මෙතන විශේෂත්වය මොකක්ද? ඇත්තටම සගා දැන් මේ මේ අනිකුත් අපි කෝණ මාස හතර ඇරුණම අනිකුත් සියලුම මාස සුබයි. මේ වෙසක් මාසය කියන එක මේ අපි දැන් පරණ ගීත සාහිත්‍ය වෙන්න පුළුවන් කාව්‍යමය සංකල්ප ගත්තා නිකන් වෙසක් වලට තමයි විවාහ මංගල කටයුතු කරන්නේ. ඒ කියන්නේ මේ මොකද ඒ කාලේ කෘෂිකර්මාන්තාර්ථිකත් එක්ක සම්බන්ධ වෙච්ච රටක් නිසා මේ අපි විශේෂයෙන් මේ අපේ රට අවුරුද්දට පෙර තමයි මේ සියලුම අස්වනු ගෙට අරගෙන සිංහල අවුරුද්ද පිළිගන්න අපි සූදානම් වෙන්නේ. ඒතර මේ සෑම ගෙදරකම බත බුලතින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. ඒතර එවැනි අය උත්සවශ්‍රීයෙන් සමරන්න ඊට පස්සේ ලෑස්ති වෙන කාලය තමයි මේ අප්‍රේල් 15 වෙනිදාන් පස්සේ එන කාලය. ඒ නිසා තමයි සගා ඒ කාලේ ඉඳන්ම මේ මැයි මාසෙට මේ ගොඩක් විවාහදී කටයුතු කරන්න පටන් ගත්තේ. පරිසරය වුණත් සගා බලන්න අප්‍රේල් මාසේ වෙන මැයි මාසේ වෙනකොට ගස්වල මල් පිපිලා පරිසරයත් බොහොම සුන්දර විදිහට ආකාරය තියෙන, දේශගුණයත් බොහොම සෞම්‍යයි. නමුත් දැන් අද මේ ලෝකයේ තියෙන දේශගුණික විපර්යාස එක්ක සමහරලාවට පායන්න ඕන කාලවලදී වහිනවා, වහින්න ඕන කාලවලදී පායනවා. මේ අපේ තියෙන පරිසර විනාශයත් එක්ක වෙන්න පුළුවන් දෙයක්. නමුත් එදා කාලේදී මේ මේ මැයි මාසයේ කියන එක බොහොම ලස්සන පරිසරයක්, ලස්සන ගහකොළ සෑමදේම බොහොම සශ්‍රීකව ඉන්න කාලයක් නිසා සහ මේ සූර්යගේ අර තද රශ්මිමාලාවත් අවම මට්ටමක පවතින නිසා තමයි සගා මේ විවාහදී කටයුතු වල මේ මාසේ තෝරගත්තේ. ඒක එදා ඉඳන්ම මේ වගේ පැවතිලා ඉන්න. අද සමහරලාට දැන් මම හිතන්නේ 2016 වගේ විවාහදී කටයුතු කරන උත්සවශාලාවල් මේ මාසවල මේ මම හිතන්නේ කලින් වෙන් කරගෙන ඉවර වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තරම් මේ මාසෙට ගොඩක් උදවිය මේ පැරණි කාලෙම ඉඳන් පැවතගෙන ආපු දෙයක් සහ මේ මැයි මාසය තුල විශේෂයෙන් බෞද්ධයන්ගේ ආගමික ශාස්ත්‍රවරයන්ගේ උත්සව සමරන නිසා බොහොම ප්‍රීතිමත්ම කාලයක් ලෙස තමයි මේ මැයි මාසය ගොඩක් දුරට දකින්නේ. ඔව්, තවත් කෙනෙක් දුරකටනින් ඉන්නවා. අයිබෝන්. අයිබෝන් සුබදාසන. අයිබෝන්. අම්පාර චන්ද්‍රිකා මහත්මිය නේද? අම්පාරෙන් කතා කරනවා. චන්ද්‍රිකා මහත්මිය අපිට කියන්න ඔබතුමගේ ප්‍රශ්නේ මොකක්ද කියලා නිශාන් මහත්මයා සූදානම්. මහත්තයා මේ අපිට අපේ ගේ මේ වැඩ පටන් ගෙන දැන් අවුරුදු 8ක් විතර වෙනවා මේ මාසේ පටන් ගත්තේ. ඉතින් මේ කෝණ මාසයක් නිසා අද දන්නේ නැහැ මොකක්ද දන්නේ හේතුව මේ වැඩ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. මට කියන්න මොන මාසෙද පටන් ගත්තේ කියන්නේ? මේ මාසේ මහත්තයා. ඔව්, අපි දැන් අපි කතා කරපු මේ මාසවලදී මේ මාසේ කෝණ මාසයකට මේ අයත් වෙන්නේ නැහැ.
මාර්තු සිට මාර්තු අප්‍රේල් අතර කාලේ, ඊට පස්සේ ජුනි ජූලි අතර කාලය, ඊට පස්සේ මේ සැප්තැම්බර් ඔක්ටෝම්බර් සහ දෙසැම්බර් ජනවාරි කියන හතර තමයි කෝණ මාසවලට වැටෙන. සමහර විට ඔබතුමියලගේ පටන් ගත්ත නිවසේ නැකත් දෝෂකාරී තත්ත්වයක් තියෙනවද? එහෙම නැත්නම් ඔබතුමියලගේ නිවසේ වර්ගඵලයේ පිළිබඳ යම් කිසි දුර්වලතාවයක් තියෙනවද? එහෙම නැත්නම් මේ නිවසේ ගෘහාංග පිහිටීම, එහෙම නැත්නම් මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා අපි කිමු උතුරට අපි හැමදාම කතා කරන උතුරයි නැගෙනහිර ඉඩ තියන්න කියලා. සමහර නිවාස තියෙනවා සගා උතුර බ්ලයින් කරනවා, නැගෙනහිර බ්ලයින් කරනවා. අන්න එවැනි නිවාසවල ඉදි කිරීමේ අපහසුතාවයන් ඇති වෙනවා. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම විශේෂයෙන්ම කෝණ මාසයක තියෙන දුර්වලතාවයක් නෙමෙයි අම්පාරේ මහත්මියට බලපාලා තියෙන්නේ. මම කියන්නේ දුරකතනින් ඉන්නවා. මේ නිසාන්ත මහත්මයා කියපු දෝෂ ඔබේ නිවසේ තියෙනවද අපිට කියන්න? මේ මහත්මයා අපේ නිවසේ මේ ප්ලෑන් එක තනුව නෙමෙයි මේ හැදුවේ. කියන්නේ දැන් බාස්ලට අපි මෙහෙම කරන්න කියලා අදිස්සියට මෙහෙම හදපු නිවසක්. මේ ඉතින් මේ අපි පිටින් අරන් තියෙනවා මේ ටොයිලට් එකක් දකුණු පැත්තින්. මේ ඒක ගෙට සම්බන්ධ කරලා නැහැ. ඒ වුණාට වහලේ පොඩි වහලයක් ගහලා යත් අත නිකන් එල් හැදී වගේ තමයි ගේ තියෙන්නේ. ඕ හොඳම දේ තමයි සගා මෙවැනි ගැටලුවකදී මුලින්ම සැලසුම් ශිල්පියෙක් ලව්වා මේ ගෙදරට නිවැරදි සැලසුමක් ඇඳගෙන දැන් තියෙන ආකාරයට සහ ඒතට වෙනස් කරන්න ඕන ආකාරයෙන් බලාගත හැකි. ඊට අමතරව වාස්තු විද්‍යාඥයගේ උපදෙස් පතලා මොන වගේ වාස්තු දෝෂයක්ද තියෙන්නේ කියනක හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අර සැලසුමකින් තොරව ඉදිකිරීම නිසා බොහෝ විට අහිතකරතාවයන් එකතු කරගෙන ඇති. කෙසේ වුවත් ඔබතුමිය බෞද්ධද? ඔබතුමිය බෞද්ධද? බෞද්ධ. ඔබතුමියට හැකියාවක් තියෙනවා නිවසේ වැඩ කටයුතු ප්‍රමාද වෙන නිසා පුර අටවක ලබන පෝයක් දවසක උදෑසන 4:44ට ඊසාන දිශාව බලලව ගෙදර කිරි ටිකක් උතුරවන්න. ඊට අමතරව හැකියාවක් තියෙනවා නම් ඔය නිවසේ ලිඳක් හෝ යම් කිසි දෙයක් තියෙනවා නම් වතුර තමන්ට ගන්නේ ජලය ගන්න තැනක් තියෙනවා නම් ජලය අරගෙන හත් වතාවක් ඒ ජලය පෙරාගෙන පන්සලකට අරන් ගිහිල්ලා ඒ පෑන්කලයකට දාන පෑන්කලයකට දාලා මල් පහන් පූජා කළා. ඒ පෑන්කලේ අතේ තියාගෙන 820 පිරිත, ජය පිරිත 21 පාර 21 පාර කියලා නැවතත් Taman ගෙනියපු භාජනට ඒ වතුර ටික දාගෙන ඇවිල්ලා ওই නිවසේ වත්තේ හැමතැනම ඉහින්න ඉහළ ඉවරලා නිවැරදි නැකතක් අරගෙන කටයුතු ආරම්භ කරන සගා එතකොට ඒ කටයුතු ටික නිම කරගන්න පුළුවන් වේවි. ඔව් සමහර අවස්ථාවල චන්ද මහත්මයා නොදැනුවත්ව අපේ ක්‍රියාකාරකම් නිසා ගැටලු ඇති වෙනවා. දැන් ඔබතුමා කියන දැන් යම් කිසි කෙනෙක් ඕන මාසයකදී විවාහ වුණා කියලා මේ මාස හතරක් තියෙනවා අවුරුද්දට ඒ එක් දිනයක විවාහ වුණොත් ජීවිතේට මොන වගේ බලපෑම්ද වෙන්නේ? විවාහ දිවිය සම්බන්ධ ප්‍රශ්නද ඇති වෙන්නේ? එහෙම නැත්නම් තමන් ඉන්න තැන ප්‍රශ්නද? මොන වගේ දේවල්ද තියෙන්නේ? මෙමෙ සගා දැන් මොන දේ වුණත් ප්‍රශ්නයක් කියන එක ප්‍රශ්නයක් වෙනවනේ අපිට. ආර්ථිකමය වෙන්න පුළුවන්. ඒතර සතුට පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය තුනෙන් කොයි එක ආවත් ඒක දරා ගන්න ටිකක් අපහසුයි. සමහරවිට ඔබතුමා විවාහයට පෙර හොඳ රැකියාවක් කරගෙන ඉඳලා සමහරවිට ආර්ථිකමය කඩාවැටීමක් තුල. නැත්නම් ඊට සමහරවිට ඒ ආර්ථිකම ප්‍රශ්න ඉස්සගෙන සමහරවිට විදේශගත වීම වෙන්න පුළුවන්. ඒතර දෙන්නව වෙන් කිරීමක් පවා වෙන්න පුළුවන් හොඳට හෝ නරකට. ඒ කියන්නේ විදේශගත වෙලා දුරකථන ඇමතුම් මාර්ගයෙන් හෝ තාක්ෂණික ශිල්පයේ මගින් සවසට කතාබස් කිරීම පවා තියෙන්න පුළුවන්. සමහරවිට දික්කසාදයක් පවා වීමේ ඉඩකඩ තියෙනවා. එහෙම නැත්තම් අපිට අනපේක්ෂිත ලෙස සෞඛ්‍ය පීඩාවන් ගෙන දෙන එක. එහෙම නැත්තම් බොහෝ දුරට දරුපලාශ්‍රිතව යම් යම් පීඩා ඇති කරන එක. මෙවැනි මං කියන්නේ මොන පැත්තකින්ද කියන එක නෙමෙයි සගා කියන්න වෙන්නේ. මෙවැනි මාස තුල ආරම්භ කරපු සෑම කටයුත්තකම යම් යම් අනිවාර්යෙන්ම විසඳා ගැනීමට නොහැකි දුර්වලතා පවා ඇති කිරීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් අපි එවැනි අවදානමක් අරගෙන අපේ ජීවිතේ උකසට තියනවට වඩා මාස 4යිනේ කෝණ තියෙන, ඉතුරු 8ක් තියෙනවනේ කෝණ නැති ඉතින් ඉතුරු 8 අපි මහන්සි වෙන එක තමයි මං හිතන්නේ ගොඩාක් දුරට වැදගත් වෙන්නේ. මොකද අපේ පුරුද්දක් තියෙනවා කවදාවත් දොර භාගයක් කැරලයි කියන්නේ නැහැ, භාගයට වහලා තියන්නේ නැයි කියනවා. මං කියන්නේ ඍණාත්මක පැත්තම තමයි අපි කතා කරන්නේ. ඒතකොට අපි මේ මාස 4ෙම මේක කරොත් මොකද වෙන්නේ කිය තර්ක කරනවට වඩා මේ පණිවිඩය මම දෙන්නේ අනිවාර්යයෙන්ම මේ මාස 4 මගහැරලා අපේ කාර්යයන් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් වෙනවා. හරි. ඊළඟට ඔබතුමා කියන්න මට දැන් කෝණ මාසයක් තුල යම් කිසි කෙනෙක් උපත ලබනවා. ඒ කෙනාගේ අනාගතයේ කෙසේ වේද කෝණ මාසයේ බලපෑමක් තියෙනවා. මෙතනදී එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ සගා. දැන් උදාහරණයක් ඇටියට මේ දවස් අවුරුද්දේ හැම දවසෙම කීප දෙනෙක් ඉපදෙනවා. මම කියන්නේ මේ ඉපදෙන එක මැරෙන එක ගැන නෙමෙයි. ඉපදිලා ඉන්න අය යම් කිසි කාර්යයක් කරද්දී පරිස්සම් විය යුතු මාස 4ක් පිළිබඳ මෙතනදී විශේෂයෙන්ම අපි උදාහරණයකට දරුවෙකුට අකුරු කියවන එකක්, බත් ටිකක් කවන එකක්, කන් විදින එකක් මෙවැනි මේ පුංචි පුංචි කටයුතු වලදී නෙමෙයි. විශේෂයෙන් වාස්තු විද්‍යානුකූලව කියන්නේ ගෘහ ආරම්භයක. එතකොට ජ්‍යොතිර්විද්‍යාවත් එක්ක එකතු කරගත්තාන් පස්සේ විහාර ව්‍යාපාර ආරම්භය සහ විවාහය. මෙන්න මේ කාර්යයන් තුනේ මූල ආරම්භය කොයි වෙලාවවත් කරන්න එපා කියන.
අපි දෙයක් කටයුත්තක් කරගෙන යනවා නම් ඒ කටයුත්තේ ඉදිරි කොටස් ටික මේ කාලවලදී කරයි කියලා එහෙම විශාල දෙයක් නෙමෙයි දක්නට තියෙන්නේ. නමුත් ඉතින් ගොඩාක් උදවිය කැමැති සගා මම මේ කියන්නේ ඔබතුමාට පැහැදිලි ඇති මේ නරක දේ තුල තර්ක කරමින් ඒක දඟලන එකනේ. අපි වුන් මාස 8ක් ඕන තිබිලා හතරක් සුබ තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ තර්ක කරන්න. මෙතන මේ හතරයිනේ කොහොන තියෙන්නේ? ඒ හත තව 8ක් තියෙනවනේ සුබ. ඉතින් මේ සුබ දේක තවත් සුබ තත්වයන් ඇති කරගන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. අර අසුබ දේතවලම අපි එළඹෙනවට වඩා. ඉතින් ඒක අද අපේ රට විතරක් නෙමෙයි බටහිර රටවල් වල පවා මෙන්න මෙවැනි මේ ගෘහාරම්භය සඳහා අවශ්‍ය කරන කාල තීරණය කළ තියෙන හොඳම දේ දැන් නියොමොලොජි කියලා දෙයක් තියෙන සග අංක විද්‍යාව කියලා. එතකොට ඇපලෝ 13 කියලා යානය. ඇපලෝ 1960 ගණනවල ඇපලෝ 13 යානය ගුවන්ගත කරන්න ලෑස්ති වෙනකොට 13 එපා. මේ වෙන ඉලක්කමක් ඕකට දාමු කියලා තර්ක ගොඩක් ආවා. මොකද මේ 13 කියන එකට බටහිර ලෝකයේ තුල තියෙන දැන් අන්තිම භෝජන සංග්‍රහය 13 දෙනෙක් හිටියයි. එතකොට මේ 13 දෙනා 13 දෙනා සම්බන්ධ වෙන හැමතැනම අවහිරතා ඇති වෙනවා කියන. එතකොට මේ 10 ඇපලෝ 13 යානයේ එදා ඉඳපු ඉංජිනේරුවරයා පොඩ්ඩක් ওই වගේ තර්ක කරපු කෙනෙක්. එයා තර්ක කරා නෑ. ඔව් 13 අපි යවනවා 13යි 13ට. ඒ කියන්නේ දවල් 1යි 13ට තමයි ගුවන්ගත කරන්නෙත් කියලා තර්ක කරා යවුවා. හැබැයි මේ කිසිම නිර්ූපදිත වේදේ ආවා. හැබැයි ඔක්සිජන් ටැංකිය පුපුරලා මං කියන්නේ කරදර බාධක මැද්දේ ඇවිල්ලා තිබ්බ අන්තිමට එයා කියලා තියෙනවා මේ අපි මම අභියෝග කරන්න ගියාට මේ විශ්වයට ඒ තුලත් පුංචි මේ සත්‍යතාවයක් ගැබ්බෙලා තියෙනවායි කියලා. ඉතින් අපි මෙතනදී පැහැදිලි කරන්නේ අභියෝග කරමින් ඉන්නවට වඩා සග අපි මේ කාලයක් පන්නල ඉවරලා මේ කටයුතු ආරම්භ කරොත් ඉතාමත් වැදගත් වෙනවා. කෝණ මාසයක ආරම්භ කළා අවුරුදු 5ක් 6ක් ගේ හදනවට වඩා කෝණ මාසයක් නැති වෙලාවක ආරම්භ කළා අවුරුද්දෙන් මාස එක අවුරුදු එකමාරෙන් ගේ හදාගෙන ඉන්න එක නේද වඩාත් යහපත් වෙන කියන එක තමයි මට කියන්න තියෙන ඔබතුමන්ට. හරි, ඔබතුමා කියනවා මේ තර්ක කර කර ඉඳලා වැඩක් නැහැ කෝණ මාසයේ කියන දේ පිළිගන්න කියලා. හරි, තවත් දෙයක් අහන්න නිසා මතක වුණා. දැන් ස්වභාව ධර්මය හරහා, ඒ කියන්නේ ස්වභාවික පරිසරය හරහා තමයි මේ බලපෑම ඇති වෙන්නේ. දැන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බටහිර රටක් වෙන්න පුළුවන්. මේ රටවල්වල සූර්යාගේ බලපෑම රටවල්වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වය උඩ විදේශ රටක් හා සම්බන්ධ කර බලද්දී කොන මාසයේ කෙසේ වෙනවද? කොන මාසයේ කියන එක සකා කොහොමත් එකම ආකාරයට තමයි යන්නේ. දැන් උදාහරණයක් ඇරෙට ඉරුදා විහිළු බැසීම අපි යම්කිසි සුබ මුහූර්තයක් හදන්නකොට හදද්දී ළමයෙක්ගේ උපන්දිනයකදී දැන් අපේ සමහර උදවියගේ තියෙන වැරදි තමයි සගා. දැන් අපි කියමු එංගලන්තය වගේ රටක උප්පත්තිය ලැබුණා නම් ආ බලන පැය 6ක වෙනසක් තියෙනවා ලංකාවෙන් ඒ වෙලාව අඩු කරලා ලංකා වේලාවට කේන්දර හදන ක්‍රමයකුත් තියෙනවා. නමුත් මේ අක්ෂාංශ දේශාංශ කොහොමද වෙනස් වෙන්නේ කියන එක අනුව කේන්දරයක් පිළියල කරද්දී නැකතක් පිළියල කරද්දී යම් වෙනස්කම් තිබ්බට විදේශ රටවල් වලට පවා සගා මේ මාස සූර්ය ගමන් කරන මාස පෘථුවියටමනේ මේ බලපෑම කරන්නේ. ඒතර අපේ ලංකාව විතරක් නෙමෙයි සමස්ත පෘථුවියටම තියෙනා වූ දිනවකවානු එකයි. නමුත් අර උප්පත්තියකදී කේන්දරයක් හදද්දී සමහර විට වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට සගා උදෑසන ඉපදුනාම රවි ලංකාවේ නම් ඉපදුනේ රවි ඉන්න ඕන අපි කියමු උදාහරණයක් පළවෙනි කොටුවේ නම් එංගලන්තයේ උදෑසන 6ට ඉපදුනත් ඉන්න ඕන ලං පළවෙනි කොටුවේමනේ. නමුත් අපි පැය 6ක් අඩු කරොත් එතකොට රවි ඉන්නේ නැහැනේ පළවෙනි කොටුවට කියන එක මම මේ කියන්නේ. නමුත් මෙතනදී මේ කෝණ මාස ගැන කතා කරද්දී මේ පෘථුවියට මේ තියෙන බලපෑම දින වකවානු එකයි. දැන් අපි මාර්තු මාසේ 4 වෙනිදා කියනකොට එංගලන්තෙත් අද මාර්තු මාසේ 4 වෙනිදා. සමහරවිට ඉර උදාවේ පුංචි වෙනසක් මත මේ නොවෙන්න පුළුවන්. නමුත් දිනේ එකම හා සමාන විදිහට තමයි සකා සලකන්න වෙන්නේ. ඔව්, අද දවසේ හිරු ටීවී බලන ඔබ වෙනුවෙන් මම පෙනී සිටියේ තරක ගෙනල්ලා මේ කෝණ මාසේ මොකක් හරි වැඩක් ගන්න පුළුවන්ද කියන කාරණාව මෙතුමාගෙන් පැහැදිලි කරගන්න ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශකවරයෙක් වාස්තු විද්‍යාව පිළිබඳව හසල දැනුම පුද්ගලයෙක් එතුමා කියනවා කිසිසේත්ම කෝණ මාසෙන් කියන දේ අහන්න ඊට අමතර දෙයක් කරන්න එපා කියන කාරණාව ඔබට ඇත්තම මේක පිළිගන්න සිද්ධ වෙනවා. මොකද ජීවිතයේ ප්‍රශ්න එන්න හේතුව ඔබ නොදනුවත්ව එන්නේ මේ සබඳහම යම් යම් හේතු ඉඳ වෙන්න පුළුවන්. ඒ නිසාම අද දවසේ අපි කතා බහ කරේ කෝණ මාසය කියන්නේ මොකද්ද, මෙහිදී ඔබ කළ යුතු දේ මොකද්ද, නොකළ යුතු දේ මොකද්ද කියන කාරණාව නිසා තමයි අපි රූපසටහන ආධාරයෙන් සාකච්ඡා කරා. සාරාංශයක් වශයෙන් අපි මුලින් ඉඳන් වැඩසටහනේ කතා කරපු එක නැවත සැරයක් පැහැදිලි කරන්න කියලා ඔබතුමාට කියනවා. ඔසකද අපි මේ කතා කරේ මේ පෘථුවියත් එක්ක සූර්යාගේ ගමනේ පෘථුවියට කරන ඍජු බලපෑම් කොයි වගේද කියන එක. ඉතින් කවුරු හරි මේ වෙනකොට සුබ මුහූර්තයක් හදාගෙන ඉන්නව නම් මේ මාර්තු 15යි අප්‍රේල් 15යි අතර ගෙයක් හදන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න, විවාහයට ඔන්න දෙපාරක් නෙමෙයි 10 පාරක් හිතලා බලන්න කියන යෝජනාව විතරයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපි දෙන්න නෙමෙයි සගා ප්‍රතිඵල භුක්ති විඳින්නේ, ඒ හදාගත්ත උදවියම තමයි. ඒතර ඒ වගේම මේ මාස 4 දී තියෙනා වූ බලපෑම කොහොමද අතීතයේ සඳහන් කරලා තියෙන්නේ කොහොමද කියන එකත් මම පැහැදිලි කරා. ඒ නිසා විශේෂයෙන් මතක තබා ගත යුතුයි මාර්තු 14 ඉඳලා අප්‍රේල් 14 අපිට ළඟම තියෙන තව සති දෙකකින් පස්සේ එන්නේ. ඒ නිසා මාර්තු 14යි මේ අප්‍රේල් 13යි අතර කාලේ
යම් සුභ කටයුත්තක් අදහස් කරේ සගා නිවාසයක් ඉදි කරන්න ඒවගේම ගෘහාරම්භය ව්‍යාපාරාරම්භය සහ විවාහය මෙන්න මේ කර්තව්‍යන් වලින් වළකින්න අවුරුද්දෙන් පස්සේ හොඳ නැකතක් හදලා ඒ කටයුතු කිරීම වැදගත් වෙනවා මොකද මේ කාලේ ගයක් හදලා අවුරුදු 5කින් ගේ හදනවට වඩා අවුරුදු 1කමාරෙන් දෙකින් ගේ හදා ගන්න පුළුවන් ඊට පස්සේ අපට පුංචි උපදේශයක් දෙන්න තිබ්බ සගා ඔබතුමන් ඇහුවා මේ වැනි දේක ඉදි කරපු කෙනෙක් දැන් ගේ හදා ගන්න බැරුව ඉන්නෝ නම් මොන වගේ දෙයක්ද කරන්න ඕන කියලා ඉතින් හිරුවටා ඉන්න උදවියට ඉතාමත් මෙවැනි දෝෂයක් අවම කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මම කියන්නම් තමන්ගේ නිවසේ කොන් හතරෙන් පස් මිට අරගන්න ඕන ඉඩමේ මුළු හතරෙන් පස් මිට අරගෙන මිටි 8ක් තියෙනවා මේ 8 අරගෙන තමන් අදහන ශාස්ත්‍රවරයෙක් ගාවට නැත්නම් පන්සලකට ගිහිල්ලා අපි කියන්නේ වට්ටියකට වගේ දෙයකට මේ වැඩ ටික දාලා තමන්ගේ නිවසෙන් පෙරාගෙන ගිනියපු අර වතුර ටික පැන් කලයකට දාලා තියලා උදාහරණයකට තමන්ගේ ගෙදර ඉන්න උදවිය ගණනට නිල්මල් කහමල් සහ සුදුමල් ඒ අසල තියලා අපිම ගෙදර හතර දෙනෙක් නම් ඉන්නේ නිල්මල් හතරකුයි සුදුමල් හතරකුයි කහමල් හතරකුයි තියලා තමන් බෝධි පූජාවක් කරලා අර ගෙනියපු පැන් වලින් භාගයක් තමන්ගේ බෝධිය නාවල ඉවරලා ඒ පස් ටික අනිවාර්යයෙන්ම මේ බෝධියාවට ඉහෙලා ඒ බෝධියෙන් පස් ටිකක් අරගෙන ඇවිල්ලා තමන්ගේ නිවසට ඉසලිවල්ලා අර පැන් ටික ඉහින්න පුළුවන් වුණොත් මේ කෝණ මාසයක් තුලින් එල්ල කරපු බලපෑම අඩුම වශයෙන් 120ක් අවම කරගන්න පුළුවන්. එතකොට අඩු ගානේ කටයුතු කරගෙන යාමේ ශක්තිය තුන ඒ කරලා කෝණ මාසෙ නැති දවසක සුබ මුහුර්තයක් අරගෙන ඉතුරු වැඩ කටයුතු ටික කරගත්තොත් අනිවාර්යයෙන්ම සගා ඒ වැඩ කටයුතු නිම කරගන්න පුළුවන්. අද දවසේ අපි සාකච්ඡා කරමු මාතෘකාව කෝණ මාසය පිළිබඳව. ඔබට නැවත සැරයක් අවශ්‍ය නම් මේ වැඩසටහන නරඹන්න hirutv.lk හරහා අපේ සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. නිශාන්ත මහත්මයා අද මැදිරියට ඇතුළේදී මට කියපු කතාව තමයි සගා කෝණ මාසයට වෙට්ටු දාන්න හදන්න එපා කියලා. ඉතින් අද වැඩසටහන නරඹපු ඔබටත් කියන්න තියෙන්නේ කෝණ මාසයට වෙට්ටු දාන්න එපා කියපු දේ පිළිපදින්න. තවත් කෙනෙකුට මේ දැනුම බෙදා හරින්න කියලා මතක් කරන ගාම ප්‍රවීණ ජ්‍යොතිරේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයාට බොහොමත්ම ස්තුති ආයුබෝවන් කියලා සම්බුදිනවා. ලබන සතියේ අපි බලාපොරොත්තු වෙනවා ඔබේ නිවසේ දිගපළල ඔබේ උපන්දිනේ උපන් වේලාව හරහා නිවසේ තියෙන වාස්තු විද්‍යා ගැටලු හඳුනාගෙන ඒවට පිළිතුරු ලබා දෙන්න. දිගින් දිගට විඳින උදෑසනත් එක්ක රැඳී සිටින්න. තවත් අපි වැඩසටහන් තියෙනවා කියලා මතක් කරන ගාම කෙටි විරාමයකට යන්න හදන්න. අයිබුවන් සෝදාක උදෑසනක් ප්‍රාර්ථනා කරන හැම දෙනෙක්ටම අපි ජීවිතයේ සමාජයේ පිළිබඳව කතා කරන වේලාවටයි පැමිණ තිබෙන්නේ. ඔබ දන්නවා සමාජයේ පිළිබඳව අපි වැඩිපුර කතා කරන සමාජයෙන් කොහොමද අපිට ආදර්ශයක් ගන්නට හැකියාවක් තියෙන්නේ සහ සමාජය තුළ ජීවත් වෙන අපිට ජීවිතයේ යම් කඩයිමක් පියවරක් ඉදිරියට තබන්නට අවශ්‍ය පසුබිම සකසාලන්නට අවැසි දේවල් රැසක් ඔබ වෙත ගෙනහැර දක්වන්නට සූදානම්. සමාජය තුළ සමාජ තත්ත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අපි හැමෝම උත්සාහ කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ සමාජ තත්ත්වය ආරක්ෂා කරගන්න. ඒ වෙනුවෙන් තමයි අපි එදිනදා කැප වෙන්නේ. අපි එදිනදා ජීවිතයේ බොහෝ දේ කරන්නට උත්සාහ දරන්නේ තමන් අකමැති වුණත් සමහර දේවල් කරන්නට පෙළඹෙන්නේ තමන්ගේ සමාජ තත්ත්වය ආරක්ෂා කරගන්න. ඉතින් සමාජ තත්ත්වය ආරක්ෂා කරගන්න නම් හරි විදිහට හරි ක්‍රමයට නිවැරදිව සමාජ ක්‍රමය සමාජ තත්ත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න සූදානම්. ඉතින් ජීවිතයට අවබෝධයක් ලබා ගන්නට ජීවිතයේ බුද්ධියෙන් යුතුව ජීවිතයේ ඉදිරි පියවර තබන්නට හැකියාවක් ලැබෙන්නට ටෙලිවිෂනය ඔස්සේ අපි සූදානම් ඔබේ බුද්ධියට ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්නට. එසේනම් ආරම්භ කරමු හංසවිල. ඔව් අපි හංසවිල එලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි කිව්වර ජීවන තත්ත්වය එමත් නැත්නම් සමාජය තුළ ජීවත් වෙද්දී තමන් කවුද කියලා අනිකාට හඳුන්වා දෙන්නේ තමන් කවුද කියන වගේ අනිකා දකින්නේ කොහොමද කියන විදිහ බොහොම වටිනවා අපිට. ඒක තමයි අපේ මානසිකත්වය. ඒක ශ්‍රී ලංකාව කියන රටේ අපි ජීවත් වෙන සමාජය තුළ අපිට ඒ බොහොම වටිනවායි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් ඒ සියලු සමාජ තත්ත්වයන් පැත්තකින් තියලා අපි අපේ මාතෘකාව කතා කරන්න සූදානම්. එයත් මේ වෙනකොට සම්බන්ධ වෙන නිසා වෙන්න. අපි එසේනම් ආරම්භ කරමු හංසවිල.
එසේ නම් අප අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි මේ උත්සව කාලය තමයි එළඹෙන්නේ ඊළඟට. අප්‍රේල් වෙනකොට උත්සව සෑහෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි අවුරුද්දේ සෑම මාසයකම වෙන්න පුළුවන්. සෑම දවසකම සමහරුන්ට සතියකම සමහරුන්ට වෙන්න පුළුවන්. සමහරුන්ට සෑම දවසකම වෙන්න පුළුවන්. විවිධාකාරයේ උත්සව පවත්වන්න කටයුතු කරනවා. දැන් ලොක්කුස්ලාන ක්‍රිකට් තරගාවලිය තියෙන නිසා වැඩිපුර සමහරු මේ උත්සව පවත්වන්න කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සව පිළිබඳව කතා කරනකොට දරුවන්ගේ උත්සව විශේෂ වෙනවා. දරුවන්ගේ උත්සවවලදී කොහොමද වැඩිහිටියෝ හැසිරෙන්න ඕනේ කියන වග තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ජේෂ්ඨ මනෝවිද්‍ය උපදේශක වෛකල්පිත වෛද්‍ය කමල් එස් ජයසේකර මහත්මයා ඉන්න සුබුරුදු විදියට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ඔබතුමා. ඒ වගේම තමයි නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරිනිය සජීවණී අවේකෝන් ඔබතුමියට සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබෝදෑසනක් නේද? එහෙමනම් අපි කතා කරන මාතෘකාව පැහැදිලි. වෛද්‍යතුමනි, අපි මේ මුලින්ම ඔබතුමාගෙන් ප්‍රවේශයක් ලබා ගමු. සාමාන්‍ය මේ පොඩි දරුවන්ට උත්සව තියෙනවානේ, විභාගේ පාස් වෙනවා නම් එක උත්සවයක්, උපන්දිනයට එක උත්සවයක්, තව මොන හරි මෙඩල් එකක් ගත්තා නම්, සහතිකයක් ගත්තා නම් ඒවට තව උත්සව පවත්වන, මේ වගේ විවිධ උත්සව තියෙනවා. මේ දරුවන්ට උත්සව පැවැත්වීම දෙමව්පියෝ හොඳ දෙයක්ද? ඒක දරුවන්ගේ පැත්තෙන් කොහොමද බලපාන්නේ? දරුවන්ගේ මානසිකත්වයට කොහොමද ඒ බලපාන්නේ? ඔව්, ඉතා හොඳ දෙයක් දුන්නු. දැන් මේ උත්සව කියන දේ අපි එක පැත්තකට ගත්තොත් එහෙම, අර ඔබ පාන්නේ ආරම්භයේදී කියා වගේ ඕනම දෙයක් අපි හේතුවක් කරගන්නවා උත්සව පැවැත්වීම සඳහා. එතකොට එහි වගේම දරුවන් සම්බන්ධයෙන්ුත් අපි විශේෂයෙන් සලකා බලා උත්සව පැවැත්වීම තියෙනවා. පොඩි පොඩි සම්ප්‍රදායලුත් තියෙනවා. දැන් අපි කියමු දරුවගේ පළවෙනි උපන්දිනේ ලොකුවට ගන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. ඊළඟට දැන් දරුවෙකුගේ වැඩිවියපත්වීම ඉතා විශේෂයෙන්ම සලකා බලා ගැහැණු දරුවෝ සම්බන්ධයෙන් ගන්නවා. මේ පිරිමි දරුවොත් වැඩිවියපත් වෙන, හැබැයි ඒකේ උත්සවය ගන්නේ නෑ, ඒක සාම්ප්‍රදායිකව ඇවිල්ලා නැති නිසා. ඊට අමතරව අර ඔබ කිව්වා වගේ විභාග හෝ වෙනත් තරඟ ජයග්‍රහණ වගේ දේවල් දරුවන්ගේ උත්සවයක් සඳහා යෝජනා කරගෙන අපි එය සමරනු ලබනවා. මේ උත්සව කියන ඒවා ඉතා අතීතයේ ඉඳලා පැවතිලා තියෙනවා. ඒ යම්කිසි ආකාරයක සාම්ප්‍රදායික මුහුණුවරකුත් තියෙනවා. උත්සව හොඳද නරකද කියන තැනට එනකොට දුමුදු උත්සවය ඉතා හොඳ විදිහට පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද දරුවෙකුට ක්‍රමානුකූලව සමාජානුගත වීම සඳහා ඔහු මේ වර්තමානයට එළියට එන්නට මුහුරත් තමයි මේ ලබා දෙන්නේ. එතකොට දැන් සමහර විවිධ දැන් අපි කියමු යන නැටුම් වල තියෙන වෙනම මුහුරත් උළල කියලා. ඒ කරන්නේ ඔහුව සමාජයට මුදා හරිනවා. මේ එක්තරා සාම්ප්‍රදායික ක්‍රමවේදයක් තමයි අපිට තීච්ච මේ උත්සව. එතකොට දරුවගේ විශේෂ සුවිශේෂිනී ලක්ෂණ අරගෙන එය අරමුණක් නිමිත්තක් කරගෙන උත්සවයක් සංවිධානය කළා නිතිතුමිනි ආව ටික 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 මිනිසුන්ට හුරු කරනු ලබනවා. මෙන්න මෙතනදී තමයි අපි ප්‍රවේශම් විය යුතු. මොකද මනෝවිද්‍යානුකූල මුහුණුවරකින් මේ දෙස බලනකොට දුමින්දු අපි දරුවගේ අභිමානය රැකෙන පරිදි එයාට හොඳ පෞරුෂයක් ඇතිවන විදිහට නිවැරදි ආදර්ශයකින් යුතුව සමාජයට එන්න අපි පාර කපන තනක් විදිහට උත්සවය ගන්නවා නම් එය ඉතා හොඳයි. ඒ අපි සලකා බැලිය යුතු වැදගත් කාරණයක්. අනිවාර්යයෙන්ම උත්සව පවත්වන එක හොඳයි. හැබැයි දෙමව්පියෝ දැනගන්නට අවශ්‍ය වෙනවා උත්සව පැවැත්වීම තුළින් දරුවාට ඒ උත්සවයේ තියෙන බලපෑම කොහොමද ඉදිරි අනාගතේ සාර්ථක වෙන්න බලපාන්නේ කියන එක. තවත් අපි කතා කරමු මේ නිතිජුමකින් අහන්න කැමතියි. ඔබතුමිය කොහොමද හිතන්නේ දරුවෙක් වෙනුවෙන් අර වෛද්‍යතුමන් කියපු විදිහට උත්සව පැවැත්වීම කොයිතරම් දුරට හොඳයිද ඔබතුමියගේ පැත්තෙන්? ඔබතුමිය දකින්නේ කොහොමද? ඔබතුමිය දැන් මේක නීතිය පැත්තෙන් බැලුවත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ තියෙනවා ළමයින්ට සංවර්ධනය වීමට අයිතිවාසිකමක් තියෙනවායි කියන කාරණය. කියන්නේ ළමයින්ට සහභාගී වීමට සහ සංවර්ධනය වීමට right to development and participation කියන එක දරුවෙකුට තියෙන්න ඕන. එතකොට දරුවාගේ සංවර්ධනය කියන්නේ දරුවාගේ ඉගෙනීම විතරක් නෙමෙයි, පොත පාඩම් කරවන එක විතරක් නෙමෙයි. දරුවාට අයිතිවාසිකමක් තියෙනවා සංස්කෘතියේ භුක්ති විඳින්න, බාහිර කටයුතු වල නියැලෙන්න, මේ වගේ උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න දරුවාට අයිතිවාසිකම් තියෙන්න ඕනි කියලා ලෝක ළමා ප්‍රඥප්තියත් පිළිඅරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියත් පිළි අරගෙන තියෙනවා. ඒ වගේම right to development කියන්නේ ළමයා සම්බන්ධව තීරණයක් ගැනීමේදී ළමයාට සම්බන්ධව යම්කිසි දෙයක් වැඩිහිටියන් කිරීමේදී ළමයාගේ අදහස් විමසනවාද කියන කාරණයත් ළමා අයිතිවාසිකම් හා සම්බන්ධ කාරණයක්. දැන් සමහර වෙලාවට අපි දකින දේ තමයි මේ ළමයින් වෙනුවෙන් උත්සව සංවිධානය කරනවා කියලා කිව්වට මෙතන සම්පූර්ණයෙන්ම මේ වැඩිහිටියන්ගේ න්‍යායපත්‍රයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ වැඩි
වැඩිහිටියාගේ සමාජ තත්ත්වය පෙන්වන එක, වැඩිහිටියන්ගේ දැන හැඳුනුම්කම් වැඩි කර ගැනීම, එහෙම නැත්නම් ඉදිරියේදී මොනහරි තමන්ට අරමුණක් තිබෙනවා නම් ඒ ළමයා ඉස්සරහට දාලා ඒක කර ගැනීම, මේ වගේ දේවල් ඇතුලේ ළමයා ඇත්තටම මේ වෛද්‍යතුමත් කිව්ව විදිහට මේ උත්සවය තුළ ළමයාට ලැබිය යුතු ස්ථානය ලැබෙනවාද, ඔහුට යම් කිසි ආකාරයකින් ඔහුට නියෝජනයක් කරන්නට, ඔහුට ඉදිරියට එන්නට, ඔහුගේ පෞරුෂත්වය වර්ධනය කරගන්නට අවස්ථාවක් ලැබෙනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කැමති මේ ගැහැණු ළමයින්ගේ මල්වර වීමේ උත්සව කියන කාරණය ගැන කතා කරන්නට. මොකද මම අත්දැකීමෙන්ම දන්නවා අපිට ගැහැණු අය ඇවිල්ලා කියලා තියෙනවා, සමහර අය ඉන්නවා තමුන්ගේ සමාජ තත්ත්වය, තමුන්ගේ පවුලේ තත්ත්වය පෙන්වන්නට මේ වගේ දේවල් දැන් වෙනකොට මේ විශාල වශයෙන් මේ මංගල උත්සව පවත්වනවා වගේ පවත්වන අවස්ථාත් තිබෙනවා. ඒ කියන්නේ මේ ලොකු හෝටෙල්ස් බුක් කරලා 300කට 400කට කියලා මේ විදිහට විශාල උත්සව පවත්වනවා. හැබැයි ඒව ඇතුලේ අපි කවදාවත් හිතන්නේ නැති දුක්බර කතා තිබෙන බව අපිට එන කාන්තාවන් කියන කතාවලින් අපිට දැනගන්න ලැබෙනවා. මොකද දැන් වෛද්‍යතුමත් පිළිගන්නවා ඇති මේ දවස්වල කාන්තාවකට ඉතාම පිරිසිදුව ඉන්න දෙන්නට අවශ්‍යයි. නමුත් සමහර වෙලාවට මේ අය ලොකු ලොකු උත්සව දාලා ලොකු වියදම් කරාට මේ ගෑනු ළමයි ඉතාම අපිරිසිදු තත්ත්වයේ තමයි තියලා තියෙන්නේ. මොකද එකම ඇඳුම අන්දවලා දවස් 7ක් හරි එහෙම නැත්නම් නැකතක් වෙනකන් හරි අර උත්සව අවස්ථාවේ යෙදෙනකන් හරි කාමරයක් ඇතුළට දාලා මේ අය එළියට ගන්නේ නැතුව මේ අයට එකම ඇඳුම අන්දවලා ඉන්නවා අර උත්සවයට ගොඩාක් වියදම් කරනවා. එතකොට ඒ ළමයාට ඇතිවෙන ශාරීරික සහ මානසික පසුබෑම කලකිරීම කියන කාරණය අපිත් එක්ක ඇවිල්ලා සමහර වෙලාවට කතා කරලා තියෙනවා. මොකද දැන් ඊයේත් ආවා එක කාන්තාවක්. නැතත් අපි එකතු වෙන හංසවිල සමගින් අපි නිදිතුමිය මේ කතාවක් කියාගෙන ආවේ අතරතුර තමයි බදක්. ඔව් ඊයේ ඇත්තටම මට ඇවිල්ලා මේ කතාව කිව්වේ මේ කාන්තාවගේ තාත්තා ඇත්තටම ලොකු කෝටි ගානක දේපලක් තියලා තමයි මැරුණේ. 18ට වඩා අඩු වයසේදී තමයි ඇයගේ තාත්තා මිය ගියේ. ඉතින් අයිය වැඩිමහල් කෙනෙක්. අයි කියන්නේ මේ නංගි සහ අයියා අතර සෑහෙන වයස් පරතරයක් තිබුණා. ඉතින් අයිය කරපු වැඩේ මේ නංගිගේ කොටහලු උත්සවය ඉතාම විශාල උත්සවාකාරයෙන් ගත්තා. හැබැයි ඔහුගේ පරමාර්ථය වුණේ මේ අපේ වෛද්‍යතුමා කිව්වා වගේ නංගිව සමාජ අනුයෝජනය කිරීම හෝ ඒ වැනි දෙයක් නෙමෙයි. ඔහුට යම්කිසි ආකාරයකින් සමාජ තත්ත්වයක් ගොඩනගා ගන්න මේ නංගිව ඉස්සරහට දාලා මේ උත්සවයක් පවත්වලා. හැබැයි ඇය කිව්ව දේ තමයි ඒ විදිහට විශාල උත්සවයක් පැවැත්වුවට විශාල පිරිසක් ගෙනල්ලා ඇයට නොයෙකුත් කෙනෙහිලිකම් කොන් කිරීම, ඇයට අඩුම තරමේ කාන්තාවක් විදිහට, ඒ කියන්නේ ගැහැණු ළමයෙක් විදිහට අවශ්‍ය අවම පහසුකම් හෝ අයිය ලබා දුන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ අනුවේදනීය කතා සමහර වෙලාවට අපේ සමාජයේ ඇතුලේ අපිට අසන්නට දකින්න ලැබෙනවා. මොකද තමන්ගේ පැවැත්ම උදෙසා ලොකුවට පාටි දානවා, ලොකුවට උත්සව තිබෙනවා. නමුත් ඒවා සමහර වෙලාවට අපි අපේ න්‍යාය පත්‍ර වෙනුවෙන් තව කෙනෙක්ව පාවිච්චි කිරීමක් සිදු කරනවා මේ වගේ අවස්ථාවලදී. මම කියන්නේ උත්සව කියන කාරණේ මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව නෙමෙයි දුමිදු. නමුත් දැන් වෙනකොට මේක වසංගතයක් වගේ වෙලා තිනවා. සමහර වෙලාවට ඉස්කෝලවල දරුවන්ගේ උපන්දින සාද සමරන්න විවිධ ස්ථානවලට අරගෙන යාමේ යම් යම් වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ කියන්නේ අහවලාගේ දැන් දරුවන්ගේ භාෂාවෙන් කියනවා නම් දැන් අහවලාගේ උපන්දිනය ගත්තේ මෙතන. ඒ වෙලාවේ මෙන්න මේ විදිහේ කෑම දුන්නා. ඒක හින්දා මටත් දෙන්න ඕනේ, නැත්තම් මට ඉස්කෝලේ යන්නට බෑ. ඉතින් ඇයි අපි මේ පෙරදිග සංස්කෘතියක් තියෙන රටක් විදිහට අපිට බැරි මේ උත්සව කියන කාරණේ අපිට ළමා නිවාසයක් තෝරගෙන, එහෙම නැත්තම් වැඩිහිටියන් යම් කිසි දානයක් දෙන තැනක් තෝරාගෙන ළමා නිවාසයක ළමයි එක්ක එකතු වෙලා මේ විදිහට අපිට සාරධර්ම පුරුදු කරගන්නින් අපේ උත්සව සමරන්න බැරි. එහෙම නැතුව විශාල මේ රතිඤ්ඤ දාලා මල් වෙඩි දාලා එහෙම නැත්තම් මේ ළමයාගේ මානසිකත්වයට නොගැලපෙන විදිහට සමහර වෙලාවට ළමයින්ට ගැලපෙන්නේ නැහැ මේවා. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ දේවල් තමයි මෙතන සිදු කරන්නේ. ඉතින් ඒ තත්වයට යන්නේ නැතුව අපිට පුළුවන් නම් දරුවාගේ ආකල්ප වර්ධනය වෙන විදිහට, දරුවාගේ සාර
ධර්ම වැඩි දියුණු වෙන විදිහට දරුවාට ආදර්ශයක් වෙන විදිහට යම් කිසි ආකාරයකින් ළමා නිවාසයක් වැඩිහිටි නිවාසයක් වගේ තෝරා අරගෙන අපේ උපන්දිනය අපේ ජීවිතේ වැදගත් අවස්ථාවන් සමරන්නට අපිට පුළුවන් නම් මම හිතන්නේ ඒක අපිට පෞද්ගලිකව සහ සමාජයටත් ඒකෙන් හොදක් වෙනවා. අපි මේ දැන් ඔය උත්සව කතන්දරයේ මේ වෛද්‍යතුමනි අපිට මේ මෑත කාලයේ ඉන්නේ දැන් අපිට ඉස්සර ඔහොම උපන්දිනයකට එක උත්සවයක් තිබ්බට අපිට ඔය විභාග පාස් වුණා කියලා එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට අපිට උත්සව තිබ්බේ නැහැ සහ උත්සවය පවත්වන්නත් ඉස්සර විශේෂයෙන්ම ගෙදරනේ පවත්වන්නේ යම් කිසි උත්සවයක් කියන්නේ තමන්ගේ නැහැද අපිට සිකතු කරගෙන තියෙන දෙයක් මේකට මේ යාළුවෝ පාසලේ ඉන්න මිත්‍රයෝ අර මේ එන්නේ නැහැ සමහර ගොඩක් වෙලාවට හැබැයි දැන් මේ මේ අපිට මේ සංස්කෘතිය කොතනින්ද ඇවිල්ලා තියෙන්නේ මොකද අම්මටයි අම්මයි තාත්තයි ගමේ ඉස්කෝලෙට ගිය දරුවාට අවශ්‍ය වෙනවද අර කියන නම ගිය තැන්වලට ගිහිල්ලා උත්සව පවත්වන්න මොක කොහෙ කොතනින්ද මේ සමාජ ක්‍රමය නිර්මාණය වෙන්නේ සංස්කෘතිය ඇති වුණේ කොතනින්ද කොතනින්ද අපිට මේ විපත්ති ආවේ ඔබතුමා හිතන්නේ කොහොමද ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක් මොකද මේ අපි කාලාන්තරයක් තිස්සේ විවිධ හැලහැප්පිලි වලට ලක් වෙච්ච මිනිස්සු ඒකට මේදී මානසික හැලහැප්පිලි හරි භයානක වෙලා තියෙනවා එතකොට මේ අපිට වෙච්ච මේ එක එක සිදුවීම් හරහා අපේ යම් මානසිකත්වයක් තියෙනවා මේක මේ මනෝවිද්‍යා වචන වලින් කිව්වොත් ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා අපේ මානසික භාවයන් තුනක් තියෙනවා මේක මේ ඉඩ් කියලා කියන්නේ හරිම ප්‍රචණ්ඩකාරී අනිත් අය යටපත් කරගන්න කැමැති තමා උස් වෙලා ඉන්නට කැමැති ක්‍රමය එතකොට ඊගෝ කියලා කියන්නේ මේ ක්‍රියාත්මක කිරීමේ ශක්තිය සුපර් ඊගෝ නමුත් සුපිරි හම්භාවය කියලා කියන්නේ සදාචාරය කියන එක එතකොට කෙනෙකුට එන අභ්‍යන්තරෙන් එන ඔය කියන ප්‍රචණ්ඩකාරී ඉතා උද්වේගකර හැඟීම් පාලනය කළා සුමට කළා ලස්සන කළා එඩියට දාන කොටස තමයි මනසේ සුපිරි හම්බාවෙන් හෝ සුපර් ඊගෝ කියලා කියන්නේ. ඒ වර්ධනය වන්නේ රටක ආගම දහම සහ සංස්කෘතිය තුළ. මේ හිතා වැදගත්. එතකොට මේ අපි සංස්කෘතිකමය වශයෙන් අපිට තිබුණා ඉතා හොඳ ක්‍රමයක්. ඒ ඉතා මනෝවිද්‍යාත්මකයි. මෙයට ඉතා බරපතල හානි වුණා කාලාන්තරයක් තිස්සේ අද ඊයකක් නෙමෙයි මේක. ඉතාම අතීත රජ සමයේ ඉඳලම විටින් විට අපේ මේ කොටසට හානි වුණා. එය සමහර අයගේ ජානගත වුණා. දැන් ඒක තාම තියෙනවා. එතකොට අපි බලන්න මේ උත්සව සමය ගත්තාම දුමිදුෙහි තියෙනවා ඉතා වැදගත් ආගමික සහ සංස්කෘතික මූණුවරක් අපිට. ඒ තුලින් තමයි අර නීතිතුමිය කිව්වා වගේ මේ ළමයාගේ කොටස හදන එක තනක් මේක. හැබැයි දැන් උනේ මොකද්ද? එයට අපි අපේ සංස්කෘතිය නොවන වෙනත් හොඳයි අප විසින් සිතාගනු ලබන සංස්කෘතිකාංගයන් එකතු කරනු ලබනවා. හැබැයි අමතක කරන්න එපා අපි ඔය හොඳයි කියලා සමහර ගන්න බටහිර සංස්කෘතිය. දුමිදු අද ඒගොල්ලෝ ඒක වෙනස් කරගෙන යනවා. ඒගොල්ලෝ මේ අපේ සංස්කෘතියේ නාදේශ කරගන්නවා. දැන් කොටිම කිව්වොත් දුමිදු මේ පහුගිය කාලේ මා කියව එක්තරා ලිපිවල තිබුණා. ආ දැන් අපි හිතන් ඉන්නේ මේ බොහෝ බටහිර ජාතියේ නිතාම අඩ නිරුවත් ඇඳුම් අඳින ඉතා පැහැදිලි සංස්කෘතියක් ගන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට තරදිලා ඒගොල්ලෝ දැන් ඒක හදනවා. මොකද ඉතා අතීතයේදී එක්තරා මේ නිරූපිකාවකට නඩුවක් වැටෙනවා. මේ ඇය එක්තරා මේ නාන ඇඳුමක් සඳහා පෙනී සිටියයි කියලා කාන්තාව. එම නාන ඇඳුමින් පෙනී සිටී බවට සිටීම නිසා ඒ බටහිර රටක නඩුවක් ඇතිවෙනවා. ඊළඟට ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක වෙනවා එක්තරා අවධියකදී මේ ඇඳුමේ දිග මනිනවා. ඒ ඡායාරූප පව තියෙනවා අදටත්. ඒ ඇඳුමේ දිග මනිනවා ධනසීසේ සිට කොතරම් කොටද කියලා නිතිතුමියනි. එතකොට යම් කිසි ප්‍රමාණයකට වඩා ඇඳුම කොටන නඩු පැවරුවා. එතකොට ඒ සංස්කෘතිය වෙනස් වෙලා ගියාට පස්සේ තමයි අපි මේක දකින්නේ. එතකොට දැන් අපි අර නොහොඳ ටික අපිට අරගෙන හැබැයි ඒගොල්ලෝ ආපහු මේක දැකලා ආනේ මේ මේක නෙමෙයි නේද විය යුත්තේ කියලා ඒ අය දැන් නැවත අපේ පැත්තට එනවා මේ සංස්කෘතියන වලට එනවා අපි අර බොහොම ප්‍රාථමික මට්ටමේ සිතුවිලි එක්ක උත්සාහ කරනවා අපේ ආගම අපේ දහම අපේ සංස්කෘතිය කියන එක අයින් කරලා දාලා ඊට වඩා හොඳයි කියලා හිතනවා මේ යටත් විජිතවාදී වූ මානසිකත්වයේ අහිතකර බලපෑමක් මේ අපිට තියෙන්නේ බොහොම වැදගත් අපිට එහෙම මේ දරුවන්ට අපි පුරුදු කරන්න ඕනේ එහෙම මේ හොඳ දේ ගන්න හිතන්න අනිවාර්යයෙන් අපි අර යටත් විජිත මානසිකත්වයෙන් තවමත් ජීවත් වෙනවා නම් තවමත් බටහිර තියෙන කුණු කසල ටික තමයි අපි අරගෙන එකතු කරගෙන ආවිල්ලා අපේ සමාජය තුළට අපේ ඔළු තුළට දාගන්නවා නම් ඒ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි වෙනස් කළ යුතුයි කියන මතයට අපිට එන්න සිද්ධ වෙනවා ඔබතුමගෙන් මම අහන්න කැමතියි දැන් උත්සව පවත්වනවා මේ උත්සව වලට විවිධ නම් පාවිච්චි කරනවා උත්සව ගැන කතා කරනවා මේ අර කිව්වා වගේ දරුවෝ
උත්සව අරන් ඉල්ලුවම දෙමව්පියන්ට කරන්න බැරි නිසා නොකර ඉන්න බැරි නිසා මේ උත්සව පවත්වන්න සිද්ධ වෙනවා. එතකොට තව කාරණාවක් තමයි දැන් ඔය දෙකට වෙච්ච පවුල් තියෙනවා. අම්මයි තාත්තයි වෙන් වෙලා ඉන්නවා. මේ වගේ පවුල්වල දරුවෝ දැක්කම දැන් අම්මයි තාත්තයි දෙන්නම හොඳට ඉන්න පවුල්වල දරුවෝ සමහරලාවට ගිහින් දකිනවා අර තනි වෙලා ඉන්න දරුවෝ. මේක කොහොමද ඔවුන්ට බලපාන්නේ? ඔවුන්ගේ මානසිකත්වයට මේකත් බලපානවා නේද? ඒ වගේම අනිත් පැත්තට කතා කරනකොට අම්මා විතරක් සමරනවා නම් උපන්දිනේ එදාට තාත්තා නැහැ. එහෙම නැත්නම් තාත්තත් එක්ක විතරයි සමරන්නේ. අම්මා නැහැ. කොහොමද මේක දරුවන්ට දැනෙන්නේ? ඔව් ඒ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා දුමිඳු. ඔබ කිව්වා වගේ දැන් පවුලේ සමහරට දික්කසාද වෙලා වෙන්න පුළුවන්. දරුවන්ගේ භාරකාරත්වය දෙකට බෙදිලා වෙන්නට පුළුවන්. ඉතින් අවුරුද්දට ළමයා කාගේ ගාවද ඉන්නේ, උපන්දිනයට කාගේ ගාවද ඉන්නේ, ඊට පස්සේ සමහර විට එක්කෝ උපන්දින දෙකක් අම්මාගේ එක අම්මා විසින් තව එක උපන්දිනයක්, තාත්තා විසින් තව උපන්දිනයක්, උපන්දින උත්සව දෙකක්. එහෙම නැත්නම් සමහර වෙලාවට අම්මයි තාත්තයි අතර මෙතන තරඟයක් තියෙනවා මේ ළමයාගේ හිත දිනා ගන්න. මම තමයි පුතේ ඔයාට ලොකුම උපන්දින උත්සවයේ සැමරුවේ කියන කාරණය. නමුත් මගේ එක සේවාදායිකාවක් කිව්වා මෙන්න මේ විදිහට තාත්තා අරන් ගිහිල්ලා ලොකු උත්සවයක් පවත්වලා ඒ විදිහට සැමරුවා. නමුත් ඇය පුතාට අඬ ගහලා කියලා දුන්නා මෙන්න මෙහෙමයි අම්මට සල්ලි නැහැ මේ විදිහේ දේවල් කරන්න. නමුත් මෙන්න ඔබ වෙනුවෙන් මම පුංචි තෑග්ගක් ගත්තයි කියන කාරණේ මං හිතන්නේ ළමයින්ට වුණත් මේ දේවල් තේරෙනවා. ළමයි කියන්නේ ශාරීරිකව සහ මානසිකව නොමේරු උදවිය වුණාට දුමිදු මේවා වැඩිහිටියෝ මැදිහත් වෙලා අනිවාර්යෙන් තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබ කිව්ව කාරණේට තව ටිකක් විස්තර කරනවා නම් අපිට මේ වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් කරන්නේ අපි ජීවත් වෙන්නේ කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් දැන් මේ වෙන විට අපි වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළ තමයි ජීවත් වෙන්නේ. ඉතින් වෙළඳපොළේ ලාභය කියන කාරණය පදනම් කරගෙන වෙළඳ පිරිසක් විසින් ජනතාව තුළ කෘතීම අවශ්‍යතා කියන එක ඇති කරනවා. මොකද ඔවුන්ගේ ලාභය කියන අරමුණ ඇති කරගන්නට මෙන්න මේ විදිහට තමයි උත්සවයක් සමරන්නට ඕන. මෙන්න මෙතන මේ වගේ තැනක් තිබ්බේ නැත්තම් උත්සවයකට කිසිම තේරුමක් නැහැ. මෙන්න මේක තමයි ගන්න ඕන ග්‍රෑන්ඩ්ම විදිය කියලා දැන් ජනතාවගේ ආකල්ප තුළ යම්කිසි ආකාරයකින් මේ ප්‍රචාරණය ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා එදිනදා ජීවිතයට කෘතීම අවශ්‍යතා කියන එක ආර්ටිෆිෂල් නීඩ්ස් කියන එක ඇතුළත් කරනවා. ඉතින් ඒකට සමහර වෙලාවට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි මේකට සවිඥානික නැහැ. මේ අපි ඇත්තටම කරන්නේ අපිට අවශ්‍ය දෙයක්ද එහෙම නැත්නම් මේ වෙළඳපොළ ක්‍රමය තුළ අප වෙත පැටවූ යම්කිසි කෘතීම අවශ්‍යතාවයක්ද කියන එක අපි ඔහේ කරන්නන් වාලි කරගෙන යන ගතියකුත් අපේ තියෙනවා. ඒ කියන්නේ අහවල් පවුලේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි. අහවල් කෙනාගේ මල්වර උත්සවය එහෙම නැත්නම් මංගල උත්සවය පැවැත්වුවේ මෙහෙමයි කියන කාරණය මත අපිත් ඒවා අනුකරණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම දැන් මේ උත්සවවලදී වැඩිහිටියන්ගේ හැසිරීම ගත්තාම සමහර වෙලාවට කිසිසේත්ම ළමයින්ට හොඳක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේවා සමහර වෙලාවට මේ ගොසිප් ඒ කියන්නේ අනුන්ගේ ඇද්ද හොයන්න, එයා ඇඳන් හිටපු එක මොකද්ද, කොහොමද කතා කරේ, කොහොමද හැසිරුනේ, එයා දැන් ජීවත් වෙන්නේ කාගේද, මේ වගේ දේවල් තමයි වැඩිහිටියෝ කතා කරන්නේ. එතකොට ළමයින් ඒවා බලාගෙන ඉඳලා ඒ නරක පුරුදු පුරුදු වෙනවා. අනිත් අතට මේ ළමයින්ට මේ මත්පැන් මද්‍රව්‍ය කියන එකත් සාමාන්‍යකරණය බවට පත් වෙනවා සමහර දෙමව්පියන් මේ උත්සව සමරන ආකාරයෙන්. දැන් අපේ රටේ තියෙන නීතිය අනුව දුමිතු අවුරුදු 21ට වඩා අඩු ළමයින් ලවා මේ මද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න දුම් වැටි ගයක් වුණත් ගෙන්නව ගන්න. මෙතනදී ළමයා කියන්නේ 18ට වඩා අඩු කෙනෙක් නෙමෙයි 21ට වඩා අඩු කෙනෙක් විදිහට සැලකෙන්නේ. ඒ අය ලවා මත්පැන් මද්‍රව්‍ය ගෙන්නව ගන්න ඒ අයට ප්‍රචාරණය කරන්න තහනම්. නමුත් උත්සව අවස්ථාවවලදී මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා. ළමයින් ලවා මේවා එහෙට මෙහෙට ප්‍රවාහනය වෙනවා, ඔවුන්ට ප්‍රචාරණය වෙනවා. ඉතින් මේ වගේ දේවල් මං හිතන්නේ ළමයින්ගේ මානසිකත්වයට සුදුසු වන්නේ නැහැ. මද්‍රව්‍ය දරුවන්ට පාවිච්චි කරන්න එපා කියලා ගෙදර පාටි දානකොට වැඩිහිටියෝ ටික සේරම එකතු වෙලා හොඳට නිදහසේ ඒ දේ කරන්න පෙළඹෙනවා. එතකොට ඉතින් දරුවොත් ඒක ආදර්ශයක් විදිහට අරගෙන හොරෙන් කරන්න පටන් ගන්නවා ඉස්සෙල්ලාම ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ සමහරු ඒවට ඇබ්බැහි වෙනවා. ඉතින් මේවට වග කියන්න ඕනෙත් වැඩිහිටියෝ කියන එක හොඳට මතක තියාගන්න. අපි තවදුරටත් කතා කරමු විරාමයක් ලබාගෙන මේ අනතුරු රැඳී සිටින්න අප සමගින්. Thank you.
නැතත් අපි ඒ හංසවිල සමගින් එකතු වෙනවා අපි කතා කරමින් හිටියේ මේ දරුවන්ගේ උත්සවවලදී වැඩිහිටියෝ කොහොමද ආදර්ශමත් ලෙස ඉන්නේ කියන එක. දැන් මේ සමහර දරුවන්ගේ උත්සවවලදී ගෙදරට එනවා මතකයි සමහර වැඩිහිටියන්ට කේක් එක කපනවා මතකයි දරුවා. ඊට පස්සේ එතනින් පස්සේ සමහරට දරුවා මතක නැහැ. ඊට පස්සේ ඉන්න තැන මතකත් නැහැ. ඊට පස්සේ අවසානයේදී වෙන්නේ මොකද කියලා මතක නැති වෙන වැඩිහිටියෝ ඉන්නවා. ඔබටත් එහෙම අත්දැකීම් ඇති. ඒ වගේ උත්සව පිළිබඳව අත්දැකීමක් ඇති. ඉතින් මේක ආදර්ශමත්ද කියන එක ප්‍රශ්නාර්ථයක් තියලා බලාගන්න. දැන් මේ වෛද්‍යතුමනි අපි කතා කරන්නේ අන්තිමට මේ මත්ද්‍රව්‍ය පිළිබඳව. දැන් මේක අපේ අම්මලා තාත්තලා මේ වැඩිහිටියෝ විශේෂයෙන්ම කියනවානේ මේක උගන්වනවානේ පුංචි අවදේශයටම මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක හොඳ නැහැ කියන එක. තුම් වැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ඉතාමත්ම නරකයි කියන එක අපිට උගන්වනවා. හැබැයි මේක සාමාන්‍යකරණය වෙන්නේ මේ ගෙදරදීම නේද? මේ උත්සව අවස්ථාවල්දී වෙන්න පුළුවන්. තාත්තගේ යාළුවෝ දෙන්නෙක් එකට හම්බුන අවස්ථාවල්දී වෙන්න පුළුවන්. එතනින් තවත් එහාට ගියාම දැන් අම්මලත් කාන්තා පාර්ශවයත් මේක ගන්න පෙළඹිලා තියෙනවා. මේක කොහොමද දරුවාගේ මොළයට යන්නේ? දරුවාගේ ඔළුවට එන්නේ කොහොමද මේක? ඔව්, ඉතාලි වැදගත් බින්දු. මොකද මනෝවිද්‍යාව බොහෝම සූක්ෂම මේ ගැන කතා කරලා තියෙනවා. බින්දු දැන් ඔන්න බලන්න අපි මේ ඉතා ක්‍රමානුකූලව මේ ගැන විශ්ලේෂණය කරලා බැලුවොත් පේනවා මේ මත්ද්‍රව්‍ය භාවිතය කියන එකට මේ මත්ද්‍රව්‍ය භාවිතයේ එපා කියලා කරන දේශනය තුලදීත් හරි දේශනය තුලදීත් මත්ද්‍රව්‍ය ටිකක් හොඳයි වගේ නිකන් ඒක නිකන් ಗುಣයි වගේ යන අදහස් යන වෙලාවල් සමහර තැන්වල අපි දැකලා තියෙනවානේ. මාන සමහර වචන හදලා තියෙන හැටි. දැන් මේ ආගමත් දහමක් ගැන කතා කරනව නෙමෙයි. නමුත් අපි වැඩිපුර බෞද්ධ පරිසරයක් එක්ක මේ අපි මොන ආගම දහමුණත් අපි ඒව දන්නවනේ. දැන් එතකොට අපි සිංහල භාෂාවේ වචනයක් විදිහට ගත්තොත් බුදුන් වහන්සේට හෝ යම් ආගමික පූජවරයෙකුට වතුර දෙනවා නම් අපි කියන වචනේ පැන් කියලා කියන්නේ වතුර කියන්නේ ගෞරවණීය භාවයත් එතකොට පූජකවරයෙක් වතුර බොනවා කියන එකට අපි කියන්නේ පානය කරනවා කියලා කියන්නේ නේද? දැන් මත්ද්‍රව්‍යෙට දීලා තියෙන්නේ තැන්නේ සහ පානය කරනවා නේද කිතුමි? බාන බොම සූක්ෂම ලෙස අපේ සංස්කෘතිකාංගවල තියෙච්ච ගෞරවණීය වචන තමයි ආදේශ කරලා තියෙන්නේ. දුම් පානය, මත්ද්‍රව්‍ය පානය, මත් තැන් පානය. එතකොට බොහොම ලස්සන විදිහට එයට යම් ගෞරවාන්විත අදහසක් පුද්ගලයා තුළ ජනිත වන වචනමාලාවක් හදලා තියෙනවා. ඒක හරි භයානකයි. එතකොට අනිකුත් වචන බලන්න. දැන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්න ලං වෙනකොට දැන් ඔය අපි කියමු දැන් සාමාන්‍ය අරක්කු කියන වචනේත් අපි පාවිච්චි කරන්න කැමති නැහැ. ඒක නේ හරි නෑ වගේ. දැන් මත් පැන් කිව්වොත් කමක් නෑ වගේ පොඩ්ඩක් කරලා හැම ඉන්න පුළුවන්. දැන් මාන දුම් වැටි වලට දුම් වැටි වහම වැටි කියන එක ආයුර්වේදයේ පාවිච්චි කරන සමහර ඖෂධීය වචනයක් කිය. වැටිය කියලා කියන්නේ නේද තුමිය. ඒක අපේ රටේ මිනිස්සුන්ට වැටි කියන වචනේ හුරුයි. ඒකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරපු වචනයක් නේ. ඒකට දුම් වැටිය ටිකක් පොඩි ඖෂධීය ගුණයකුත් ආදේශ කළා. ඒකට දන්නේම නැහැ මේවා ඉතා සූක්ෂම වෙච්ච වැඩ. එතකොට ඔන්න බලන්න උත්සවයක මේක නැත්තම් වැඩක් නැහැ වගේ ගතියක් හදලා තියෙනවා. ඊළඟ කාරණය තමයි අපි බොහොම ක්‍රමානුකූලව බොහොම සූක්ෂම ලෙස කෙනෙකුගේ තත්ත්වය මෙන්න මේයින් පෙනෙනවාය කියන එක හදලා තියෙනවා. එතකොට කොහොමඩවත් කිසිම ආකාරයක ඇල්කොහොල් අන්තර්ගතයක් හොඳයි කියන්න බෑ. ඒ කිසිසේත්ම කියන්න බෑ. නමුත් බලන්න අපේ කොච්චර මතවාද හදලාද කියනවා නම් අරිස්ට බිව්වම වකුගඩු නරක් වෙනවා කියලා කියනවා. මේ අරක්කු බිව්වම මෙහෙම එකක් නැහැ කියලා කියනවා. දැන් මේ ගානට ගිහිලා තියෙනවා. එතකොට ඖෂධ වලට බෙහෙත් ප්‍රතිබොන එක හරි නරකයි. අම්මෝ ඔය බෙහෙත් ඇදිය බොන්න එපා කියලා අපේ ගම මතයක් ගොඩනගන්නේ. ඉතින් මිනිසුන් වෛද්‍යවරයෙක් හම් වෙන්න වෛද්‍යවරයා දෙන බෙහෙත් කරලා පෙත්ත බොන්න. විශේෂයෙන්ම ඔය යම් කිසි දරුණු රෝග වලට කාලාන්තරයක් බෙහෙත් බොන්න කිව්වම හරිම අකමැත්තෙන් කතා කරන්නේ. නමුත් මත්ද්‍රව්‍යයට ඒ ගතිය අපි නැති කරලා තියෙනවා. දැන් දරුවට මේ ආදර්ශය යනවා. එතකොට බලන්න වැඩිහිටියන් රැස් වෙලා ඉන්න තැනට කියන්නේ සෙට් වෙනවා කියලා. මේ සෙට් වෙමුද කියලා අහන වචනය පව මත්ද්‍රව්‍යයට ආදර්ශිතයි. දැන් එතකොට ඉතා පැහැදිලිව තියෙනවා නේද ලක්ෂණයක්. අපි දරුවට ඇසෙනසේ කතා කිරීමේදී ක්‍රියා කිරීමේදී ඉතා පැහැදිලිව මත්ද්‍රව්‍ය සමාජයේ ගුණාත්මක සහ උසස් දෙයක් යන හැඟීම ඇති කරන වචන වාග්මාලාවක් ආදේශ කරලා තියෙනවා. ඔක්කොටම ඉස්සර මේක නැති කර ගන්න ඕනේ අපි. නැති කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි එහෙමනම්
මේ අපේ වැඩසටහනේ අවසානයටත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ ඔබතුමියගෙන් පුංචි කාලයක් තියෙන අපිට විනාඩි කාලයක් තියෙනවා. අවසාන වශයෙන් යම් කිසි සඳහනක් කරන්න අවස්ථාවක් තියෙනවා. ළමයාගේ ගරුත්වය ආරක්ෂා වෙන විදියට, ළමයාගේ පෞරුෂත්වය ඉස්මතු වෙන විදියට ඕන ඒ උත්සවය සංවිධානය කරන්න. එහෙම නැතුව අපි වැඩිහිටියන් විදිහට ගිහිල්ලා නරක ආදර්ශ දෙනවා නම් ඔය කතා කරා වගේ ළමයට මේක ඕපදූප විමසන, එහෙම නැත්තම් මද්‍රව්‍ය පානය කරන ස්ථානයක් බවට මේ උත්සවයක් පවත්වනවා නම් ළමයා අනාගතයේදී පුරවැසියෙක් බවට පත්වීමේදී මේ උත්සවවලින් ලැබුණු නරක ආදර්ශය ඔහුගේ පෞරුෂ නරක බලපෑමක් ඇති කරන්න. ඒක නිසා අපි ශාරීරිකව සහ මානසිකව ළමයාට වඩා ඉදිරියෙන් ඉන්න වැඩිහිටියන් පිරිසක් විදියට අපි දැනගන්නට අවශ්‍යයි ශාරීරිකව සහ මානසිකව නොමේරූ ළමයින්ගේ පෞරුෂත්වයට සහ ගරුත්වයට හානියක් නොවන ආකාරයට මේ උත්සව සංවිධානය කරගන්න. හරි, බොහොම ස්තුතියි ඔබ දෙපළටත් දවසේදී සම්බන්ධ වෙනුවෙන්. අපි තවත් දවසක මේ වැනි මාතෘකාවක් සමගින් එකතු වන්න සූදානම්. අපේ සංස්කෘතිය රැකගන්න අපේ වැඩිහිටියෝ කියන්න ඕනේ. ඒ නිසා අපි මොනවා කරත් මොනවා කතා කරත් බාහිර ලෝකයට අපි මොනවා කිව්වත් වැඩක් නැහැ. අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපි ආදර්ශමත් ලෙස ජීවත් වෙන්නේ නැත්තම් නිදහස් දවසට විතරක්, තව එහෙම මෙහෙන් එන දවස්වලට විතරක්, පෝය දවසට විතරක්, උදේට බණ ටිකක් අහන, මෙන්න මේ වගේ සමාජ සංස්කෘතියක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ප්‍රායෝගිකව සංස්කෘතිය රැකගන්න, ආගම රැකගන්න, මේ රට රැකගන්න අවශ්‍ය වෙන පසුබිමක් තමයි, සමාජ පසුබිමක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අපි එවැනි පසුබිමක් නිර්මාණය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට සමුගෙන යන සූදානම් මේ වැඩසටහනේ. ප්‍රාර්ථනා කරන හැමදෙනෙක්ටම සුබ දවසක්.